ආයුබෝවන් ඔබ සියලු දෙනාටම අරුම දෙව්මැවිල්ලේ උරුමය රැක ගන්නට යන මෑයන් සංවිධානය වන යෞවනයේ නැගිටින්න පස්සන වැඩසටහන සඳහා අපගේ ආරාධනය පිළිගෙන පැමිණි තුෂාර සම්පත්ගරු පියතුමන්වද අපගේ උපාධි පියතුමන්වන ලෙස්ටර් විජේසූරිය පියතුමන්වද අපහා එක්ව සිටින සියලුම සහෝදර සහෝදරයන්වද දයාබර සිතින් මෙම වැඩසටහන සඳහා පිළිගන්නවා. ප්‍රථම වශයෙන් ආරම්භක යාඥාව මෙහෙවීමට චෂිරා සහෝදරියට ආරාධනා කර සිටිනවා. එන්නියා හිතාගේ පුත්‍රයාගේ ස්පින්ත සාන්දුගේ නාමින් නාමින් මැග්නිමේ ස්වාමියාණන් වන ආදර දේවතාත්තේ අද දින මෙම යම් නැගිටින සටහනේ හස්වන පියවර අපට සාර්ථකව ආරම්භ කිරීමට අපට ආශිර්වාද කළ මැනව එමෙන්ම අද දිනයේ අපගේ දේශක පියතුමන්වත් වැඩසටහනට සහභාගී වන සියලු යෞවන යෞවනියන්වත් ශ්‍රද්ධාත්මයන් වහන්සේගේ වරප්‍රසාද වලින් පිරෙව මැනව. එමෙන්ම මේ දිනවලදී පැවැත්වෙන කෝප 26 සමුළුවේ ලෝකනායකයින් පරිසරය පිළිබඳව ගන්නා තීරණ 26 ගැනීමටත් එම ගන්නා තීරණ 26 ක්‍රියාත්මක කිරීමටත් ඔවුන්ට මඟ පෙන්වුව මැනව. මේ කී දේ අපගේ ස්වාමියාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන් ඔබ වහන්සේ ශ්‍රීනාමයෙන් ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙල වෙහෙරිට වේවා. අපගේ මුදා භෝජනය අද අපට දානය කර මැනව. අපට වරද කරන අයගේ වැරදි අපන්නාක් මෙන් අපගේ වැරදි පාපවස්තාවන් අපරි දිනදී අයහපතින් අප මුදාගත මැනව හිතාගත් පුත්‍රයාගේ ස්පින්තු සාන්තිගේ නාමෙන් ආමෙන්. ස්තුති චෂිලා සහෝදරිය. මානව සංහතිය මැවුම් කරුවාණන්ගෙන් ලද උතුම්ම ත්‍යාගයේ ස්වභාව ධර්මයයි. මෙසේ සඳහන් වෙන්නේ අති උතුම් පළමුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් රචිත ලෞඩාටෝසි විශ්වලේඛනයේ. ඉතින් මෙම විශ්වලේඛනය ඔස්සේ පරිසරයට ආදරය කිරීමට අපගේ දැනුම වර්ධනය කිරීම සඳහා මම දැන් ජේසුනිකායේ පූර්ව ආධුනික දෙවසත්තලේ අධ්‍යක්ෂක පියතුමන් ලෙසද, දේව කැඳවීම් භාරව කටයුතු කරන පියතුමන් ලෙසද, කොළඹ ඇක්වයිනස් විශ්වවිද්‍යාලයේ ශීල ධර්මයෙහිවත් මෝඩල් තියොලොජි කතිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කරන ගරු තුෂාර සම්පත් පියතුමන්ට ආරාධනා කර සිටිනවා. ස්තුති ස්තුති. මං කතා කරන එක ඇහෙනවද? හරිද, ඇහෙනවද? ඔව් ෆාදර්, ඇහෙනවා. ඕකේ, ගුඩ්. ගොඩක් සන්තෝසයි. මං හිතන්නේ ලිස්ටර් පියතුමා මට ආරාධනා කළා ඔගලොත් එක්ක මේ මැවිල්ල ගැන, දෙවියන් වහන්සේ අපිට දුන්නු මැවිල්ල ගැන පුංචි දෙයක් බෙදා ගන්න කියලා. දැන් අපි මොනවද මේ මැවිල්ලට කරන්නට ඕනේ කියන එක ඇත්තටම අද අපේ සමාජයේ ගොඩාක් වෙලාවට අපි හිතනවා සමාජයේ තියෙනවා දෙව මැවිල්ල තියෙනවා නේද? මැවිල්ල ලස්සනට තියෙනවා, මොනවද අපි කරන්නට ඕනේ? ඉතින් මේ අර දුව කිව්වා වගේ ශුද්ධෝත්තම පාප වහන්සේ, පළවෙනි ෆ්‍රැන්සිස් පාප වහන්සේගේ දෙවැනි විශ්වලේඛනයේ හැටියට උන්වහන්සේ ඉදිරිපත් කරනවා ලෞදාතෝසි කියලා. ඒ කියන්නේ ප්‍රේස් බී ටු යූ ඔන් කෙයාර් ඔෆ් අවර් කොමන් හෝම්. අපේ මේ පුදු නිවහන ආරක්ෂා කරන්න. එතකොට පුතේ දුවේ, මේ පුදු නිවහන කියන්නේ අපි ජීවත් වෙලා ඉන්න මේ මහ පොළොව.
එතකොට ඒකට අයිති හැම දෙයක්ම අපේ යුතුකම තියෙනවා ආරක්ෂා කරන එක. අපි භුක්ති විඳිනා වගේම අපි ආරක්ෂා කරන්ද අපි බැඳිලා ඉන්නවා. ඉතින් අපි මම හිතුවා මේ පුංචි PowerPoint presentation එකකින් ඔයගලන්ට මේක පොඩ්ඩක් කියලා දෙන්නම් කියලා. කොහොමද අපි අපේ යුතුකම හැටියට දැන් අර poster දැක්ක ඔබ කැමතිද මේ අරුම දේව මැවිලා ආරක්ෂා කරන්න? ඉතින් අපි මේ මම ආරාධනා කරනවා අපේ පුතාට මේ PowerPoint presentation එකට යමු කියලා. ඒකේ දෙවියන් වහන්සේ දුන්න ලෝකය ලෞදාතෝසි කියලා කියනවා අපි. මේකේ දෙවෙනි ස්ලයිඩ් එකේ තියෙනවා කොහොමද ඇත්තටම දෙවියන් වහන්සේගේ මේ ලස්සන මැවිල්ල කොච්චර මනරම්ද කියලා. අපි ඇත්තටම සමහර වෙලාවට අවදි නැහැ, අපි අවදි නැහැ. අපි we take for granted things. ඒ කියන්නේ ඒක ස්වභාවික දෙයක්. අපි ලස්සන මලක් දැක්කම ඒක අගය කරන්නේ නැහැ. කුරුල්ල දැක්කම අගය කරන්නේ නැහැ. ඒ වගේම අපේ ගෙදර ඉන්න අපේ දෙමව්පියන් අපිට යමක් දුන්නාම අපි අගය කරන්නේ. ඉතින් මේ හැම දෙයක්ම අයිති මේ පොදු නිවහනට. පුතේ දෙවෙනි ස්ලයිඩ් එක බලමු අපි. Most High, All Powerful Good Lord, All praise is yours, all glory, all honor, and all blessing. To you alone, Most High, do they belong. No mortal lips are worthy to pronounce your name. All praise be yours, my Lord, through all you have made. And first, my Lord, brother sun, who brings the day, and through whom you give us light. How beautiful is he, how radiant in all his splendor. Of you, Most High, he bears the likeness. All praise be yours, my Lord, through sister moon and the stars. In the heavens you have made them, bright and precious and fair. All praise be yours, my Lord, through brothers wind and air, and fair and stormy all the weather's moods, by which you cherish all that you have made. All praise be yours, my Lord, through sister water, so useful, humble, precious, and pure. All praise be yours, my Lord, through brother fire, through whom you brighten up the night. How beautiful is he, how cheerful, full of power and strength. All praise be yours, my Lord, through our sister, Mother Earth, who sustains us and governs us and produces various fruits with colored flowers and herbs. All praise be yours, my Lord, through those who grant pardon for love of you, through those who endure sickness and trial. Happy are those who endure in peace. By you, Most High, they will be crowned. All praise be yours, my Lord, through Sister Death, from whose embrace no mortal can escape. Woe to those who die in mortal sin. Happy those she finds doing your will. The second death can do them no harm. Praise and bless my Lord, and give him thanks, and serve him with great humility. Stuti, Hari. Hari Puti, api dakka Jesu. දෙවියන් වහන්සේ අපිට මේ දුන්නු ලස්සන ලෝකය. ඇත්තටම ජේසු දුන්නු මේ ලෝකය. මම දෙවියන් වහන්සේට වැඩිය මම කතා කරා. ජේසු දුන්නු මේ ලෝකය අපිට. ඒක දැක්කා අපි කොහොමද අගය කරන්නට ඕනේ කියලා. අපි කොහොමද මේ දේවල් භුක්ති විඳින්මින් කොහොමද අපි අගය කරන්නට ඕනේ කියලා. At the heart of the Pope's reflection is the question, what kind of world do we want to leave? Those who come after us, to children who are now growing up. Puthe, then ogollo nava yovunwe inna daruwa tika. Ogalange demapiyangin ehawana kohomada me loke avurudu 20 kata 30 kata 40 kata 50 kata kalin thibuni kiyala ogalo kiyai puthe apita oya den thiyena gadgets thibunne ne. Den thibena oya loku loku dewal me oya kiyanne අර කම්පියුටර් ලෑ මොබයිල් ලෑ අවුරුදු 50කට කලින් පුතේ අපිට ඔය ලෑ
අද සමාජෙ ගොඩාක් වෙනස් වෙලා අපි තාක්ෂණික අතින් ගොඩාක් දියුණු වෙලා ඒ වගේම ස්වභාවික විපත් වලින් අපි ගොඩාක් ඉදිරියට ඇවිල්ලා ග්ලෝබල් වෝමින් කියලා කියන අපිනේ උෂ්ණත්වය ඉහළ යනවා ඒ වගේම ගම් වතුර සුනාමි වගේම පුතේ අපේ ජීවිතේ අපි පුදුමාකාර විදිහ විපර්යාස වලට යොමු වෙනවා හරිද දැන් අපි බලන්න මේ සමාජයේ කොටක් වෙලාවට අපි හැම වෙලාවෙම අසහනෙන් ඉන්නේ ඒ කියන්නේ මොකක් හරි මානසික අත්‍යතියකින් අපි ඉන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය අනුව එමු නැත්නම් අපේ පරිසරයේ එමු ආර්ථික තත්ත්වය අනුව අපි හැම වෙලාවෙම මානසික අත්‍යතියෙන් ඉන්නේ ඉතින් අපිට ප්‍රශ්නයක් දැන් අපෙන් අහනවා ඕගොල්ලෝ අපි තරුණයන් හැටියට මොනවගේ සමාජයක්ද මොනවගේ ලෝකයක්ද ඉතිරි කරලා යන්නේ මහත්මා ගාන්ධි කියන මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා ඉන්දියාවට පුද්ගලයා කියනවා the greatest man is the one who uses this very little things يعني ශ්‍රේෂ්ඨතම පුද්ගලයා වෙන්නේ මේ සමාජයේ අපි කොහොම අඩුවෙන් අවමෙන් පාවිච්චි කරන දේවල් අපි හැම දෙයක්ම consume කරනවා නැත්නම් අපි හැම දෙයක්ම පාවිච්චි කරලා ඒවා ඉවර කරනවා නම් ඒ පුද්ගලයා ශ්‍රේෂ්ඨ පුද්ගලෙක් නෙමෙයි කියලා කියනවා හරි පුතේ හතරවෙනි එක slide එක අපෙන් අහනවා තව ප්‍රශ්නයක් next slide ඊළඟ what is the purpose of our life in this world පාපෝන්සේ අහනවා බලන්න ෆ්‍රැන්සිස් පාපෝන්සේ අහනවා මොකක්ද ඔයාගේ ජීවිතේ වටිනාකම මේ ලෝකයේ තුල මොකක්ද ඔයාගේ ජීවිතේ අරමුණ What is the goal of our work and all our efforts? Hey, mukakde, apni ilakhe mukakde. Me apni hamad yak mukarane mukak ilakka karagan. Iwagi munwahan se jahan. What need does the earth have of us? Me loki tuling te monawade athadam apni karana te ani apni te godak me loki deval apni te deno. Se jahan. What is the What is at stake is our own dignity. Unless we struggle with these deeper issues, says the Pope, I do not believe that our concern for ecology will produce significant results. එතෙන් පුතේ පාපෝහන්සේ විතරක් නෙමෙයි ගොඩාක් අපි සමාජයේ අද අපිට තේරෙනවා මේ සමාජයේ ලොකු ආගාධයකට යනවා. විනාශ වෙමින් පවතිනවා. ඒ අපේ නොසලකිල්ල. එහෙම නැත්නම් අපි කියනවා මේකට මම හැම වෙලාවෙම පාවිච්චි කරන වචනයක් තමයි මේ we take for granted things. අපි අවදි වෙන්නේ අපි පාවිච්චි කරන දේවල් මට ලැබිය යුතුයි. ආ මම මේ පාවිච්චි කරන දේවල් මගේ දෙමව්පියෝ මට දෙන්නට ඕන. මගේ ගුරුවරු මට දෙන්නට ඕන. එතකොට පුතේ අපිට මේ වටිනාකමක් දැනෙන්නේ ඊළඟ එක The earth our common home pop notes is like a sister ape sahodariyak wage me ape podu nivahana mokada api eka beda gannawa e wage ma aadaraniya amma kenek wage hama welama apiwa aadareng bada gannata innawa madahu opens her arms to embrace us me api jeevath wela me inna polowa ape hama welama api eka share karagannawa api eka pawichchi karanawa e wage ma අපිව හැම වෙලාවෙම සනසනවා අපේ ආදරණීය අම්මා වගේ අපිව එක සනසනවා ඊළඟ ස්ලයිඩ් එක Now this earth mistreated and abused monkey වගේ පුතේ අපි මේ මහ පොළව අපි ගොඩාක් වෙලාවට abuse කරලා ඒක දුකෙන් ඉන්නවා lamenting and it's gone join those all the forsaken of the world පුතේ අපි දකින්නවා දැන් අපි තව චුට්ටක් ඉස්සරහට යද්දී අපි දකින්නවා කොහොමද මේ පොළවේ ජීවත් වෙන අපේම සහෝදර ජනතාව දුක් විඳින්නේ කියලා. ඊළඟ ස්ලයිඩ් එකේ තියෙන පුතේ ලස්සන පින්තූරයක්. ඊළඟ එක. ලෝකයේ අඳනවා. කඳුළු බින්දේ. හරි ලස්සනයි මේ පින්තූරයකින් පෙන්눔 කරන්නේ lamenting නේ? කියන්නේ දුකෙන් මේ පෘථුවි තලය අඳනවා. පුතේ අපි තමයි මේ කඳුළු පිස්සු දමන්නට ඕන. අපේ වගකීමක් තියෙනවා
It is my responsibility. Mage wagakima tamai me maha polowa araksha kirima, maha polowata adariya kirima. Ilangeka we are invited to change the direction puthe apita aaradhana karanawa api yama api yana gamana wenas karanna api yana gamana wenas karanna by taking on the beauty and responsibility of the task of caring for our common home ekeni ape me buddhu nivahana araksha karanda api hama kenekutama wagakima e wageema loku bara dura karyayak tiyenawa task ekak tiyenawa bara dura wagakima iten apita aaradhana karanawa papawanse wageema ape harda sakshi api igana ganna devat tulin ape me yana direction eka api yana margaya wenas karanna hari kide api punchi sinduwak aham mokada ogulo hari kemathi sindu ahanna man hitanne yanna rata wate kiyana lassana sinduwak tiena putha dan shenala apita eka play karala pennai hondata vimasillen balanna puthe mokadda me sinduwen apita kiyana pani vidiye kiyala रटवटे इन मापिए लक्षण श्रीलंकावे सीगिरिये कटपत पवुरे तुम सिंहले कंद उडरटई पात तुम्बरई वटे ममुत परमुदई मल वयसे संद पान वगे अनुरापुवे वटे इन माप्रिये लक्षण श्रीलंकावे श्रीगिरिये कटपत पौरे तुम सिंहले कंद उडरकई पाक तुम्बरई वटे ममुत परमुदई मल वयसे संद पान वगे अनुरापुरे लसन श्रीलंका वे मेरन दिवोइने කොච්චර අපි වාසනාවන්තද කොච්චර අපි වරප්සාදී බ්ලෙසින් කියලා කියන අපි
මේ රට කුංචි රට හරිම blessed country එකක් blessed island එකක් ඒ කියන්නේ කොටාවක් වරප්‍රසාද වලින් ස්වභාවික සම්පත් වලින් පරිපූර්ණ කුංචි රටක් මේක කුංචි දූපතක් මේක ඉතින් අපි වාසනාවන්තයි ඇත්තටම මේ රටේ පුරවැසියන් වෙන්න ඈ පුරවැසිය හැටියට අපි වාසනාවන්තයි ඉතින් අපේ යුතුයකමක් තියනවා මේ පුංචි රට ආරක්ෂා කරගන්න නමින් ස්ලයිඩ් එකකින් කියනවා පුතේ men and women are still capable of intervening positively ඒ කියන්නේ අපිට අවස්ථාවක් තියනවා පුතේ දැන් දැන් අපේ රට මේක අවුරුදු 18ක් 19ක් 20ක් 21ක් වෙන අපි තමයි මේ රටේ තරුණ ජනතාව උන්වහන්සේ මතක් කරනවා all is not lost අපි මේ ඔක්කොම ඉවර නෑ humanity still has the ability to work together in building our common home අපි ඔක්කොම එකතු වුණොත් අපි ඔක්කොම හරි දැක්මක් තුලින් වැඩ කෙරුවොත් අපේ මේ පුංචි රට ලස්සන දියුණු රටක් කරන්න පුළුවන්. ඒ වගේම මේ ලෝකෙම ලස්සන තැනක් කරන්න පුළුවන් අපේ පුංචි රටේ ආදර්ශයක් වෙලා අනිත් අය. ඉතින් පුතේ අපිට ආරාධනා කරන්නේ දේශපාලන වශයෙන්, ආර්ථික වශයෙන්, සංස්කෘතික වශයෙන්, සමාජීය වශයෙන් වෙනස් පුද්ගලෙක් වෙන්න. ඒක මගේ වගකීමක් ඉන්ඩිවිජුවල් ලයිෆ් ස්ටයිල් එක පෞද්ගලිකව මගේ මම යමක් කරන්නට ඕන මගේ ජීවිත රටාව වෙනස් කරන්නට ඕන උන්වහන්සේ කියනවා පාපෝහන්සේ මතක් කරනවා අපිට to enter into dialogue with all people about our common home දෙබසක් ඇති කරගන්න යමක් කරන්නට මන් තුලින් යමක් වෙන්නට ඕන මන් තුලින් යමක් දකින්නට ඕන මම දැක්කහම මම වෙනස් වෙච්චහම මං හිතන්නේ ඒක ලොකු දෙයක් වෙනවා දැන් බලන්න පවුල තුල ඔයා පුංචි දේවල් කරන්න පටන් ගත්තාම අනිවාර්යයෙන්ම දෙමාපියෝ ඒක නොටිස් කරනවා දෙමාපියෝ ඒක දකිනවා සහෝදර සහෝදරය දකිනවා යාළුවෝ දකිනවා ආ මෙයා මේ දේවල් පාවිච්චි කරන්නේ අමුතු විදිහට පොලිතින් පාවිච්චි කරන්නේ නැහැ වැඩි කැම නාස්ති කරන්නේ නැහැ වැඩි වතුර බෝතල් හැමතැනම විසි කරන්නේ පාවිච්චි කරන්නේ නැති ලයිට්ස් අපි ඔක්කොම ස්විච් ඔෆ් කරලා දාන ඒ තුලින් අපි ආදර්ශයක් වෙනවා ආ මම හිතන්නේ අපිට ඒකට තමයි පිටේ යන්න ගහලා තියෙන්නේ 10 වෙනි ස්ලයිඩ් එක only by radically reshaping our relationships with god with our neighbor and with the natural world පුතේ අපේ සම්බන්ධතාවය නැවත අපි සකස් කරගත්තු දෙවියන් තුල මගේ සහෝදර සහෝදරයන් තුල ඒ වගේම මගේ ස්වභාව ධර්මය තුල අනිවාර්යයෙන්ම අපිට මුහුණ දෙන්නට පුළුවන් අපිට ලැබෙන අපි මුහුණ පාන මේ අභියෝගවලට උන්වහන්සේ කියනවා can we hope to tackle the threats facing our planet today උන්වහන්සේ අපිට කියනවා මේ තියෙන දේවල් අභියෝග අපිට අනිවාර්යයෙන්ම ජය ගන්නට පුළුවන් කියලා. 11 වෙනි ස්ලයිඩ් එකේ කියනවා පුතේ what is happening to our common home මේ පළවෙනි chapter එකේ උන්වහන්සේ කියනවා Pope Francis six more serious challenges facing our common home. ඒක තියනවා කොටක් නේද? අභියෝග. උන්වහන්සේ පළවෙනියම දාන්නේ පළවෙනියම උන්වහන්සේ ප්‍රසන්න කරන්නේ අපිට උන්වහන්සේ පෙන්වන්නේ ecological crisis ecological crisis ස්වභාව ධර්මයෙන් ඇති වෙලා තියෙන ප්‍රශ්න අභියෝග අපි කියනවා pollution නේ ඊළඟ ස්ලයිඩ් එක 13 pollution and climate change පරිසර දූෂණය සහ පරිසරය වෙනස් වීම පුතේ අපි ෂෝ දෙකක් තියෙනවා අපි ශිනාල් පුතාට කියමු reality show එකයි මේක මේ මැලේෂියාවේ රියැලිටි ෂෝ එක. ඉතින් මං හිතුව ඔයගලන්ට පෙන්වනවා කියලා කොහොමද අපේ ඇතරම මනස මේ අපේ සන්තෝෂ වෙන්න මේ ස්වභාව ධර්මයේ පාවිච්චි කරන්නේ ඒක ස්වභාවය ඇතරම විනාශ කරන්නේ කොහොමද කියලා අපි. ඒ වගේම අපි ඊට පස්සේ අපි ශනල් පුදේ පෙන්වන්න කොහොමද මේ ගස් කපන්නේ නේ විනාශ කරන්නේ කොහොමද කියලා. අපි බලමු ස්ටේජ් ෂෝ එක. Oh,
අපි දැක්කා ඒකෙන් නේද අපේ ස්වභාව ධර්මයේ තියෙන මේ සත්තු අහිංසක සත්තුන්ව පාවිච්චි කරලා අපි විනෝද වෙනවා අපි කොච්චර පහත් මට්ටමකට ගිහිලා තියෙනවද අපේ මනස ඔයගොල්ලෝ දැක්කනේ ගෙම්බන්ව කිඹුලන්ව සර්ප උරගින්ව සර්පයින් හැම දෙයක්ම පාවිච්චි කරලා අපි ඒක තමයි ඒගොල්ලන් අභියෝගය නමුත් අපි පුතේ ඔතනින් එහාට යන්නට ඕන ඔය වගේ ඇත්තටම අපි විනෝද වෙන්න උිට වැඩිය තිබුණා නේද අපිට උිට වැඩිය චැලෙන්ජස් තියෙනවා අපේ ජීවිතේ අපිට උිට වැඩිය අභියෝග තියෙනවා අපි ඊට පස්සේ ඒක බලමු කොහොමද වන විනාශය සිදු වෙන්නේ කියලා वन विनाशेदर वनांतर गुडा विनाश कर පහුගිය දවස්වල නේ සිංහරාජේ වගේම අනිත් යාල ඒ වගේ තැන්වල අපේ රක්ෂිත වනාන්තර ගොඩාක් නැති වෙගෙන යනවා මම නම් නොකියුවට ඔයගොල්ලෝ දන්න හොඳටම මේ ගැන අපි ඇත්තටම මොකද කරන්න ඕන අපේ පුංචි රට රැක ගන්න නම් අපිට අපේ වගකීමක් තියෙනවා අඩුම තරමේ ගහක් හිටවන්න අපි action plan එකේ බලමු අපි කොහොමද මාසිකට සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේ අපිට කරන්නට පුළුවන් දේක් ස්වභාව ධර්මයක් ගන්නට කියලා. හරි. 12 වෙනි එකේ ස්ලයිඩ් එකේ මම මතක් කරලා දෙනවා ඔයගලන්ට pollution ගැන. pollution, climate change, ඒ වගේම depletion of natural resources, වතුර, loss of biodiversity, ඒ කියන්නේ ජෛව විවිධත්වය ඒ වගේම පප්වහන්සේ විශේෂයෙන් මතක් කරනවා මේ ලෞතාතු සීවල අපේ මනුෂ්‍ය වටිනාකම් දුප්පත් පොසත් ભેදයක් වහන්සේ මතක් කරලා දෙනවා. ඒ මොකද අපේ මේ දේවල් අපිත් අතර හරියට අපි පාවිච්චි කරන මැටීරියල් දේවල් ඒ කියන්නේ සම්පත් විෂමාකාර විදිහට තමයි බෙදලා ගිහිල්ලා තියෙන්නේ. ඒක අපි කියනවා ග්ලෝබල් ඉන් quality කියලා inequality. ඒ වගේම weak responses අපේ දේශපාලනේ අපේ විතරම ලෝකෙම දේශපාලනේ ඇතිවල තියෙන ප්‍රශ්න ගැන උන්වහන්සේ මතක් කරනවා. ඉතින් ලොකු අභියෝගයක් උතේ අපි ඔක්කොන්ටම ලොකු අභියෝගයක් මේ අපේ මේ සමාජයේ එහෙම නැත්නම් අපි ජීවත් වෙන මේ පෘථිවි තලය ආරක්ෂා කිරීම. pollution and climate change gana api dakno thara mata kete dannne me ape lankawa godak welawata europe me ayge ehema naththam palaweni sangwardita ratawal wala sangwardita ratawal palawena lokey kiyala kiyana first world kiyana igulange dump area ekka me dak api jeevath ena me sagare ඉන්දියානු සාගරයේ තමයි ඒගොල්ලන්ගේ අපද්‍රව්‍ය ගොඩක් ගෙනල්ලා දාන්නේ. නැත්තම් අප්‍රිකාවේ මොහොතට. ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට මේ සංවර්ධිත රටවල් බෙහෙත් උනත් පරීක්ෂණ කරන්නේ
අපේ මේ දකුණු ආසියාවේ නැත්නම් ආසියාත් අප්‍රිකානු අප්‍රිකාවේ මිනිසයන්. ඉතින් ඇත්තටම ලොකු විෂමතාවයක් මේක. ලොකු ප්‍රශ්නයක් ඇත්තටම පුතේ අපි අතර තියෙන. ඉතින් ඔගලන්ගේ අපි ආසියානු මිනිසයන් හැටියට අපි අවදියෙන් ඉන්නට ඕන ඇත්තටම. අපේ පරිසරය අපේ සාගරය ආරක්ෂා කිරීම අපේ වගකීමක්. ඉතින් අපිට විරුද්ධ වෙන්න අයිතියක් තියෙනවා ඒගොල්ලන්ගේ මේ අපද්‍රව්‍ය ගෙනත් දාති අපේ සාගරයට. හරි ඊළඟ ස්ලයිඩ් එක 14 climate change global problem with serious implication. අපි දන්නවා පුතේ මේ සුනාමි වලින් අපිට ඇති වෙච්ච බලපෑම. ඒ වගේම අපි දන්නවා දැන් ඕගොල්ලෝ පොඩ්ඩක් මේ උතුරු කරේට ගියොත් එහෙම උතුරු කරේ කියන්නේ උතුරු මැද පළාතට පොළොන්නරුව අනුරාධපුරේ වතුර වල තියෙන ඒ කැල්සියම් ප්‍රමාණය නිසා ගොඩක් අය දුක් විඳිනවා. ඉතින් ඇත්තටම අපේ මේ පැත්තේ මේ තෙත් කලාපේ අපි ඉන්න මේ ප්‍රදේශවල විශේෂයෙන් බස්නාහිර පළාතේ අනිත් පළාතවල අපිට ලොකු ප්‍රබ්සාදයක් තියෙනවා. නමුත් අපි කොහොමද මේ වතුර පාවිච්චි කරන්නේ? වතුර නාස්ති නොකර පාවිච්චි කරන්නේ කොහොමද? ඉතින් හැම වෙලාවෙම පුතේ අවදියෙන් ඉන්න කියලා කිව්වේ මම ඒකයි. ක්ලයිමේට් චේන්ජ් එක මේ පරිසර කාලගුණයේ වෙනස් වීම, පරිසරයේ වෙනස් වීම අපේ පුංචි දේවල් වලින් අපිට නවත්ත ගන්න පුළුවන්. වතුර නාස්ති කිරීම වලක්ව. ඒ වගේම බල ශක්තිය නාස්ති කිරීම අපි අඩු කෙරුවත් අපිට මං හිතන්නේ ගොඩාක් අපේ පැත්තෙන් වෙන දේවල් වලින් අපිට මේ සමාජය ආරක්ෂා කරන්න පුළුවන්, මේ පරිසරයේ පද්ධතිය අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. 14 ස්ලයිඩ් එකේ කියනවා global warming is mainly due to human activity and the problem is aggravated by a model of development based on the intensive use of fossil fuels. බලන්න පුතේ අපිට තවත් තැනක ආරාධනා කරනවා අපි හැම කෙනෙක්ම වාහන අපිට ගොඩක් අඩු වාහන තියෙනවා නේ අපි පයින් යන්න තියෙන දුර නැත්නම් බයිසිකලයක යන්න තියෙන දුර අපි වාහනයක් පාවිච්චි කරනවා සමහරවිට අපිට අම්මා කියනවා තාත්තා කියනවා පොඩි ගමනක් ගිහිල්ලා එන්න මේ බඩු ටිකක් ගේන්න අපිට පයින් යන්න පුළුවන් සුපර් මාකට් මේ කඩේ තියෙන්නේ බොහොම ළඟ නමුත් අපි මොටර් බයික් එකක් අරන් යනවා නැත්නම් වාහනයක් අරන් යනවා ඉතින් මේ පුංචි දේවල් වලින් අපිට පුළුවන් වුණොත් බල ශක්තිය එහෙම නැත්නම් ඉන්ධන අඩු කරන් මම හිතන්නේ අපේ ශරීරයට හොඳයි පුතේ අපි ව්‍යායාමයක් හැටියට ඇවිද්දොත් ඉතින් ඒ වලින් ඇත්තටම අපිට දායක වෙන්න පුළුවන් කන්ට්‍රිබියුට් කරන්න පුළුවන් මේ පරිසරය ආරක්ෂා කරන්න ඊළඟ ස්ලයිඩ් එක the climate is a common good Okay. The climate is a common good belong to all and meant for all. ඉතින් මේ පරිසරය අපි හැම කෙනෙක්ගේ මේක පොදු යහපත සඳහා තියෙන දෙයක්. හැම මිනිස්සෙකුටම පළවෙනි ලෝකයේ අයට first world අයට තුන්වෙනි ලෝකයේ අපිට දුප්පත් අයටත් පොහොසත් අයටත් මේ හැම කෙනෙකුටම යහපත් පරිසර පද්ධතිය අයිති. නමුත් ඒක පාවිච්චි කරන හැටි නැත්නම් ඒ පාවිච්චි කරන විදිහ අපි හැම කෙනාටම ලොකු අභියෝගයක් අද. තාසෙවෙන එක කියන පුතේ but many of those who possess more resources and economic or political power seem mostly to be concerned with making the problems or concealing their symptoms. පුතේ දුවේ වතුර ටිකක් බලන්න. දැන් අද බෝතල් වතුර ප්ලාස්ටික් බෝතල් වතුර හැමතැනම කොච්චර ලකුවට අපි කතා කරුවත් අපි අතර ලොකු ප්‍රශ්නයක් වෙලා හල්ලිය මංගල්‍යයක් ඉවර වෙච්චාම බලන්න පුතේ කොච්චර පොලිතින් ප්‍රමාණයක් අපි දාලා යනවද කියන්නේ අපේ මංගල්‍යයක් අපේ පාටියක් ඉවර වෙච්චාම කොච්චර ප්‍රමාණයක අපි අපද්‍රව්‍ය ප්‍රමාණයක් අපි විසි කරනවා කියලා බලන්න. අපි නාස්ති කරන ක්‍රෑම ප්‍රමාණය බලන්න. ඉතින් හැතරම හරිය පුදුමයි මම රටවල් කීපයකම ආඩිස් වලට එහෙම නැත්නම්
උත්සව වලට ඒ වගේම පල්ලි මංගල වලට ගියා. අපි ලංකාව වගේ කෑම විසි කරන රටක් මම දැකලා නැහැ. විවාහ මංගල උත්සවයක් එහෙම නැත්නම් පල්ලිය මංගල්‍යයක් ඉවර වෙච්චාම ගෙදරක බලන්න කොච්චර ඩස්බින් එකේ බත් තියෙනවද කියලා. විවාහ මංගල උත්සවයක බලන්න අපි පිතා ගන්නවා අපිට කණ්ඩ බැරි තරම්. කා ගන්න පිතාගෙන ඊට පස්සේ කා ගන්න බෑ අපි ඒක ඔක්කොම විසි කරමු. මම දැකලා නැහැ පුතේ පිටරටවල මෙච්චර විසි කරනවා කැම්. අතර මේක ලොකු අපරාධයක්. Waste of food is a crime. මම කියන්නේ ඒක crime එකක්. ඉතින් අපේ යුතුකමක් තියනවා අපිට තියනවා දේවල් අපි ඒ හින්දා ඒවා ඕවර් යූස් කරනවා අපි ඇබියුස් කරනවා අපි වැඩිපුර පාවිච්චි කරලා මම හරි නේද පල්ලි මංගලයකද බලන්න කොච්චර ඕගොල්ලෝ තරුණ දැන් YCS එකේ දරුවෝ හැටියට තරුණ ක්‍රිස්තියානි ඕගොල්ලෝ උදව් වෙනවා පල්ලියේ කොච්චර ප්‍රමාණයක් කොච්චර දේවල් නැස් දෙනවා කොච්චර සැරසිලි වලට අපි කොච්චර දේ පරිසර විනාශ කරනවා විදුලිය කොච්චර පාවිච්චි කරනවද පල්ලි මංගලවලට. ඉතින් අපි අධ්‍යාත්මිකව බැලුවොත් උතින් මේවල් ගොඩාක් අපි දකින්නට ඕන ඇත්තද මේවා අපි අතෑරිය යුතු දේවල්. අපේ අධ්‍යාත්මය විතරයි පල්ලිය මංගලකින් අපි ලස්සන කරගන්නට ඕන එහෙම නැත්නම් දියුණු කරගන්නට ඕන. ඉතින් අපිට ආරාධනා කරනවා පුතේ මොකද යෞවනයන් හැටියට මම කියන්නේ තොරණක් ගහන්න එපයි කියලා. ලස්සන තොරණක් ගහන්න ඒක හොඳයි. නමුත් මේ පාවිච්චි කරන දේවල් අමුද්‍රව්‍ය බලන්න මොනවද කියලා. මම දැකලා තියෙනවා. දැකලා තියෙනවා ලස්සන තොරණ ගහනවා මේ ස්වභාවික දේවල් විතරක් මාර්ගේ. ඒ දේවල් වලින් නිර්මාණය කරන පොලිතීන් එම නැත්තම් අපි කියනවා මේ දිරන් නැති දේවල් පාවිච්චි කිරීමෙන් වලකින්. මොකද මල්ලිය මංගල්‍යයෙන් පස්සේ මොකද කරන්න යන්නේ ඒ වටේ? බැනර්ස් ගහපුවා මොකද කරන්න ඉපදේ? ඒ ඔක්කොම අපි විසි කරනවා. ඒව දිරන්නේ නැහැ. පොලිතින් විශේෂයෙන්ම පොලිතින් වර්ග. නම්බර 10 our lack of responses to these tragedies points to the loss of that sense of responsibility of our fellow men and women on which all civil societies මම මේ ගැන තමයි පුතේ කිව්වේ පාපවංශේ විශේෂයෙන් මතක් කරනවා මෙතනදී අපි හැම කෙනෙකුටම ගුරුවරුන් පූජකයන් දෙමව්පියන් තරුණ තරුණියන් හැටියට අපි වගකීමෙන් වැඩ කටයුතු කරන්නට ඕන අපේ රෙස්පොන්සිබිලිටි එක අපේ ඩියුටි එක ගැන අපි වගකීමෙන් එමු නැත්තම් අපි යොමු නැත්තම් අපේ වගකීම කටයුතු කරන්නට මගේ සහෝදර ජනතාව වෙනුවෙන් මගේම my fellow men and women මගේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඇත්තටම අපි අපේ වගකීම පැහැර හරිනවා මිනිසෙක් හැටියට හරි පුතේ වතුර ගැන කතා කරන්නට කලින් මම කැමතියි අර මෙතන තියෙනවා මේ man කියලා cartoon එකක් animated එකක් ඔෂනල් පුතට ආරාධනා කරනවා ඒක බලමු අපි කොහොමද අපි සමාජයේ වෙනස් වෙලා තියෙන්නේ කියලා සමාජයේ කොච්චර පරිහානියට පත් වෙලා තියෙනවද කියලා අපි බලමු
ස්වාමි ස්තුති. ඔබතේ. මොකද හිතෙන්නේ ඔයගලන්ට? මනුෂ්‍යයාට දුන්නු මේ ලෝකය මනුෂ්‍යයම විනාශ කරා නේ? ලොකු වේදනාවක් ඔයගලන්ට දැනෙනවා සමහර වෙලාවට. ඇත්තටම මම දකිනවා පුතේ සමහර තැන්වලදී අපි කුණු හැම තැන්වලම මේ පාරවල් වල විසිකරනවා. අපේ දෙමව්පිය සමහර වෙලාවට අපේ වැඩිහිටියෝ වාහනවල ගිහිල්ලා තැන් තැන්වලට ගිහිල්ලා කුණු විසිකරලා යනවා. ඒ කරන්නේ රැට. සමහර විට මේගොල්ලෝ සමාජයේ ලොකු තැනක එලීට් කියන්නේ උගත් පුද්ගලයෝ සමහර විට සමාජයේ පිළිගත් පුද්ගලයෝ. නමුත් මේ කරන වැඩේනේ බෑග්ස් වල දාලා පොලිතින් බෑග්ස් වල දාලා තැන් තැන්වල විසිකරනවා. මම හිතන්නේ අපි හැම කෙනෙක්ම දකිනවා මේක. විශේෂයෙන්ම රැට තමයි නේ රාත්‍රියේ අපි ගිහිල්ලා තැන් තැන්වල විසිකරලා එනවා. පහුවෙනිදා උදේට අපිට එතන යන්න බෑ. මොකද බල්ලෝ සත්තු ඇදලා හැම තැනම විසිකරලා. සමහර වෙලාවට කෑම අල් පයින් යන මිනිස්සු කොච්චර අමාරුවෙන්ද යන්නේ. ඒ හරීම මේවා හරීම සංවේදී දේවල්. දවසක් මේ ඔය පාරේ එහෙම දාලා තිබිච්ච වීදුරු කට්ටේකට පුංචි දරුවෙක් ඉස්කෝලේ යන දරුවෙක් කකුල කපලා ගියා. ඉතින් අතරම කවුද වග කියන්නට ඕනේ කි? අපි පටන් ගමු අපේ ගෙදරින් මේ වගේ දේවල් වෙද්දී. අපි අපේ දෙමාපියන්ට කියන්නට ඕන අම්මේ තාත්තේ නැත්නම් අයියාගේ අපේ ගෙදර කුණු අපි තැනක යන්න. පුළුවන් හැටියට නැත්නම් ඒක අපි ඩිස්පෝස් කරමු. නැත්නම් අපි ඒක අර කුණු ලොරි ආපුවම ඒ විදිහට ඒවා බෙදලා අපි ඒගොල්ලන්ට බාර දෙමු. අපි තැන් තැන්වල විසි කරන්නට හොඳ නැද්ද? හරි. අපි ඒ බලමු වතුර ගැන. මේක ලොකු ප්‍රශ්නයක්ද ලෝකෙටම? අපි ඇත්තටම අපි මං කිව්වා වගේ මේ දූපත මේ පුංචි දූපත හරි වාසනාවන්තයි. අපගේ රටවල් වලින් මම නයිරෝබි වල ටිකක් කෙන්‍යාව වල ඒගොල්ලෝ වතුර වලට තියෙන ඇත්තටම පුදුමාකාර විදිහට මේ මේ මිනිස්සු අප්‍රිකානු මිනිස්සු වතුර වලට පුදුම ගෞරවයක් කරන්නේ. මේ වහින වතුර ඒගොල්ලෝ එකතු කරනවා. මම ආන්දරාවල හිටියා ඉන්දියාවේ මේ මිනිස්සු වර්ෂාවට පුදුම ආදරයක් තියෙනවා. මොකද ඒගොල්ලන්ට අවුරුද්දකට සැරයයි දෙසරයයි වැස්ස ලැබේ. වතුර ඒගොල්ලන්ට අතරන් වගේ. නමුත් අපිට ලොකු ගැටලුවක් උදේ. ඉතින් දෙවියන් වහන්සේ අපිට දුන්නු දේවල් ඇත්තරම අපි we take for granted. අපිට ඒක වතුර තියෙනවා. ටැප් එක කරපු ගමන් වතුර ලැබෙනවා අපිට. අපි කොච්චර වතුර ප්‍රමාණය නාස්ති කරනවා. Even as a quality 19 පුතේ. Even as the quality of available water is constantly diminishing, in some places there is growing tendency, despite its scarcity, to privatize this resource. Api ape wathura tika vikunala apima meladi gannawa. Ogala dannawa puthe ewa gana neida? Ma ithanne taruna api dannawa ape thiyena resources, ape thiyena sampathika subhavika sampathika api vikunala api egolange salli walata gana. ඉතින් අපි 21 පොඩ්ඩක් බලමු පුතේ 21 වෙන එක. ඒකේ තියෙනවා කොහොමද අපි වතුර පාවිච්චි කරන්නේ? ඇයි අපේ වතුර වල තියෙන වටිනාකම ගැන පුංචි ස්ලයිඩ් එකක් තියෙනවා. අපි ඒක බලමු. 21. Our bodies are as much as 60% water. All living things contain it, and like us, depend upon it for survival. Although 70% of the earth is covered with water, a staggering number of the world's poor lack even the most basic sanitation and access to clean water. 97% of the water on earth is salt water. 2% is frozen in glaciers and ice caps. Only 1% is fresh water. That needs to be enough for everyone. All 7 billion of us. One out of every 8 people on Earth searches every day for clean water.
One in six has no access to a toilet. None. Think about that. What would your life be like if that were you? Well, no bottled water, I guess. And no water running from the tap at home, so no shower. But seriously, no toilet? Not even this? Every day, women around the world walk mile after mile to collect water for bathing, cooking, cleaning, and for their families to drink. They can only take back home as much as they can carry. Often, that water is teeming with bacteria that will make them sick. But they have little choice. To go without even this polluted water would mean dehydration and possible death. You can only go 3 days without water. Countless hours spent searching or waiting in line. Lives and days wasted by illness. Time lost that could have been spent in school, at work, planting, building, providing for their loved ones. Every 20 seconds, a child dies from a water-related illness like diarrhea. අපිට ආරාධනා කරනවා වතුර අපිට ලැබෙන මේ ජල සම්පත ආරක්ෂා කරන්න. ඒක අපේ හැම කෙනෙක්ගේම වගකීම. වැඩිහිටි මහලු තරුණ අපේ හැම කෙනෙක්ගේම වගකීම මේ වතුර ටික ආරක්ෂා කරන එක. මම හිතන්නේ ඒක ලොකු කාර්යයක් නෙමෙයි. අපි වතුර පාවිච්චි කරද්දී අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න. මොකද අපි බොන වතුර ටික අපිට අගයක් නැති වුණාට තවත් කෙනෙකුට 7 බිලියන 7ක් ඉන්න ලෝක ජනගහනයේ 6 දිනක්ගෙන් එක්කෙනෙකුට විතරයි බොන්නට පුළුවන්. හොඳ පිරිසිදු වතුර බොන්නට පුළුවන්. ඕගලන්ට ඇහුණා කියන පුතේ. මිනිත්තු දෙකකට හැම සැරේකටම මිනිත්තු දෙකකට එක්කෙනෙක් වතුර නිසා මේ යනවා. මොකද ඔයගොල්ලෝ දන්නවා වතුර වලින් ගොඩාක් බැක්ටීරියා වෛරස් වගේ රෝග ඇති වෙන. ඉතින් අතරම අපි වාසනාවන්තයි. අපිට ලොකු වරප්‍රසාදය දෙවියන් වහන්සේ දීලා තියෙනවා. මම ඒකයි මුලින්ම කිව්වේ. දෙවියන් වහන්සේ අපිව අපිට හැම දෙයක්ම වගේ දීලා තියෙනවා. සම්පත් ගොඩාක් ස්වභාවික සම්පත් දීලා තියෙනවා. මොකද අපිට ඒක අගයක් නැහැ. ඒක නිතරම තියෙන නිසා අපිට අගයක් නැහැ. ඉතින් පුතේ හැම අපේ හැම කෙනෙක්ගේම වගකීමක් මේක. අපේ හෘද සාක්ෂර එකඟව අපේ වගකීම අපි සංවේදී වමු අපේ මේ තියෙන ජල සම්පත ආරක්ෂා කරන්න. හරි 22 loss of biodiversity ජෛව විවිධත්වය පුංචි කතාවකින් පුතේ පටන් ගන්නම් ජෛව විවිධත්වය මං හිතන්නේ අපිට ගොඩාක් වැදගත් මේ මේ පුංචි රටට. ඔයගොල්ලෝ දන්නවා මම මීගමුවේ ඉන්නේ. මීගමුවේ කලපුවේ මේ මාතකදී ඔෆ්නක් ඇති වුණා පිටණියක් හදන්නට ගිහිල්ලා නේ ස්කෝල පිටණියක් හදන්නට ගිහිල්ලා සෙල්ලම් කරන පිටණියක් හදන්න ගිහිල්ලා ඉතින් ගොඩක් අය කතා කළේ මේ දරුවන්ට සෙල්ලම් කරන්න තිබුණ නම් ඇති තැන දරුවන්ට සෙල්ලම් කරන්න නමුත් එතන හිටපු වඩ වඩ පිළිවෙල් දාරිණිය කිව්වා
ගස් කපන්න එපා මේ කඩෝලාන ශාක කපන්න එපා මේක අපේ රටට තියෙන සම්පතක් පුතේ ගොඩාක් අපේ ලංකාවේ මේගම එන්ඩෙමික් ස්පීෂීස් ඒ කියන්නේ මේ රටටම ආවේනික වෙච්ච කඩෝලාන ශාක වර්ග තියෙනවා මේ ශාක කඩෝලාන ශාකයේ විශේෂත්වයක් තමයි මේක කොළ වැටිච්චාම වතුරට ඒ වතුර පල් වෙන්නේ නැහැ ඒ කඩෝලාන ශාකයේ නිවහනක් වෙනවා විශේෂයෙන්ම ඉස්සංගේ වර්ධනයේට ඉතින් මේ කඩෝලාන ශාක ටික විනාශ කරලා දාපුවම අපේ මුළු කලපුවම විනාශ වෙලා යනවා ඒ වගේම මේ තියෙන ස්වභාවික ඇත්තටම ලොකු සම්පතක් මේ කඩෝලාන ශාකේ මෑන් ක්‍රූස් කියලා කියනවා අපි ඉංග්‍රීසි මේ ඔක්කොම ටික විනාශ කරපුවම අපේ පරිසර පද්ධතිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා දීවරයන් සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ගේ ජීවිතය ඒ ඔක්කොම විනාශ වෙලා යනවා අපි දන්නවා මුතුරාජ වෙලට වෙච්ච දේ පුතේනේ දාස් ගණන් සංචාරික කුරුල්ලන් ආවා ඕස්ට්‍රේලියාව ඉඳලා ආවා අපි කියන අය කොක්කු වර්ග කොක් ක්‍රේන්ස් නමුත් අද කොම විනාශ වෙලා ඉතින් පුතේ සංවර්ධනය කියලා අපි අර්ථකථනය කරන්නට ඕනේ බිල්ඩින් පාරවල් විතරක් හැදিলা නෙමෙයි අපේ මේ ජීවිතේ ක්වොලිටි ඔෆ් ලයිෆ් කියන එක අපේ ජීවිතේ අපි වටිනාකම් තුලින් සංවර්ධනය වෙන්නට ඕන එහෙම නැතු කිව්වොත් ඇත්තටම ලොකු ප්‍රශ්නයක් හරි 22 23ට අපේ රටේ පුතේ ගොඩාක් මං කිව්වා වගේ සිංහරාජය ඒ වගේම රක්ෂිත වනාන්තරවල අපේ තියෙනවා ඉකෝසිස්ටම් එකක් අපේ තියෙනවා අපේ රටටම ආවිනික වෙච්ච පරිසර පද්ධතියක් ඉතින් ගොඩාක් වෙලාවට මේ ඔක්කොම විනාශ වෙමින් පවතිනවා මේ ඔක්කොම විනාශ වෙමින් පවතින්නේ මොකද අපේ තියෙන තණ්හාව selfishness අපේ ආර්ථිකය ගොඩනගා ගන්න අපේ ආර්ථිකය කියන්නේ පෞද්ගලිකව ආර්ථිකය ගොඩනගා ගන්න අපි මේ පරිසර පද්ධතිය වෙනස් කරනවා ඉතින් ඒකේ මම ලියලා තියෙන්නේ they are not just any exploitable resource but have value in and themselves අපි වතුර ටික විකුණනවා පිටරට සමාගම් වලට අපි ගස් කොළන් ටික විකුණනවා පිටරට සමාගම් වලට ඒ වගේම අපි භූමිය විකුණනවා පිටරට සමාගම් වලට එතකොට අපේ සම්පූර්ණම පරිසර පද්ධතිය වෙනස් වෙලා යනවා ඉතින් අපි තරුණ අපි හැම වෙලාවෙම අවදියෙන් ඉමු ඥානවන්තව හිතන්න මගේ පොකට් එක තර කරගන්න මගේ නේ මගේ වාසිය විතරක් බලන්න නෙමෙයි ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඉතින් අපි ඉගෙන ගන්න අපේ ජීවත් වෙන සමාජයට යමක් කරන්නට ඒ නිසා අපේ මේ නිදහස් අධ්‍යාපනය තුළින් අපි ලබන මේ අධ්‍යාපනය අනිවාර්යයෙන්ම මගේ යුතුකමක් වගකීමක් හැටියට මේ සමාජයේ ගොඩනගන්නට සමාජයට යමක් දෙන්නට යහපත් දෙයක් be a just person just person කියන්නේ පුතේ නීති ගරුකව යුක්තිය ඉටු කරන පුද්ගලයෙක් වෙන්නට අපිට ඇත්තටම ආරාධනා කරනවා ඒක මගේ වගකීමක් ඒ වගේම ඔබේ වගකීමක් සියතර මං කිව්වා වගේ අපි මේ ඉන්න මේ සමාජයේ හරි වැදගත් ඉතින් බය නැතුව තමන් කරන යහපත් වැඩක් යහපත් දෙයක් මේ සමාජය ලස්සන කරන්න නම් පුතේ ඔයගොල්ලන් කරගෙන යන්න හරි 25 ලස්සන කතාවක් තියෙනවා අපි බලමු ඒක
හරි පුතේ මං හිතන්නේ අපි ඔක්කොන්ටම ලොකු පණිවිඩයක් එක නේ අපේ වගකීමක් අපේ දරුවන්ට අපේ එන પરම්පරාවට මතුවට එන પરම්පරාවට අපේ මේ සමාජයේ අපේ මේ පොදු නිවහන ආරක්ෂා කරන ගණය ඒක අපේ වගකීමක් ඒ වගේම අපේ යුතුයකමක් මේ ස්කෝල වහන්නට කලින් ගිය අවුරුද්දේ 2019 මම ගියා ස්කෝලෙකට එකක් වැඩගත් ස්කෝලයක් මේ ලොකු ස්කෝලයක් කියලා කියනවා මේ ස්කෝලේ ග්‍රේඩ් 9 දරුවෙක් අහනවා කොහොමද හාල් නිපදවන්නේ එක පැලැට්ටියක්ද එහෙම නැත්නම් ගහක්ද ඉතින් ඒ තරමට අපි අවදි නැ නැත්නම් ඉග්නෝ කරලා තියෙනවා කොහොමද හාල් කොහොමද බත් හැදෙන්නේ මේ දරුවා අහනවා කොහොමද බත් හැදෙන්නේ मनुष्योत्तरासन अतृकावलिंग මනුස්ස වටිනාකම් ගැන declining in the quality of human life the breakdown of the society මම හිතන්නේ මේක ලොකු ප්‍රශ්නයක් අපේ සමාජයේ මම හිතන්නේ දැන් තියෙන වටිනාකමක් මිනිස්සුෙකුට දෙන්න පුළුවන් දෙයක් නේ ඉතින් අපි පුංචි කතාවක් බලමු මේ ඉන්දියාවේ මම එක ගත්ත channel පුතේ අර 5 win කියන ආමතිත දරුවෝ ටික තරඟයකට ඉදිරියපත් වෙනවා අපි ඒක බලමු මොකක්ද මේ quality of human life කියන්නේ කියලා 100 మీటర్ల పరుగు పందెం మొదలు కాబోతుంది మీరంతా చప్పట్లతో ఆ చిన్నారులను ప్రోత్సహించండి the next event is 100 meters running race for physically challenged children give them a big hand जयग्रहण
අත පසු කරලා අනිත් කෙනාව අමතක කරනවා. ඉතින් ලොකු චැලෙන්ජ් එකක් පුතේ තරුණ ඔබට වැඩිහිටි ඔබට හිතන්න ජයග්‍රහණයට යද්දී අසල මගේ මාත් එක්ක ඉන්න අනිත් අය ඔක්කොම අරගෙන යන්නට ඕන. ඒක තමයි පප්වංශේ මතක් කරන්නේ අපිට. උන්වහන්සේ කියනවා human quality again මිනිස් වටිනාකම් තියෙන පුද්ගලයා කවදාවත් අනිත් කෙනාව පස්සට දාන්නේ අනිත් කෙනාව තෙරපන්නේ අනිත් කෙනාව පාගන්නේ අනිත් කෙනාව ගරහන්නේ. ඉතින් ලොකු චැලෙන්ජ් එකක් තේ අපිට ඕක ලොකු අභියෝගයක් ක්‍රිස්තියානි කතෝලික අපිට මේ මිනිස් වටිනාකම තියෙන්නට ඕනේ මේ පුංචි දරුවෝ කීප දෙනා අපිට පෙන්නවා වගේ පාඩමක්. ඒ පාඩම තුල මම හිතන්නේ අපිට ගොඩාක් හිතන්නට පුළුවන් අපේ ජීවිත චර්යාව ගැන. මං channel පුතේ අපි යන් 33 වලට 33ට අපි 33 slide එක. ඔව්. ඒක තියන පුතේ මේක මට හමුනේ මේ මාද කෙනෙක් 33 වනරියෝ ටිකක් ඉන්නේ පොඩි. ආන් රයිට්. ඉතින් මේක තමයි අපේ මං හිතන්නේ නැවත අපිට ආයේ නැවතම අපි පටන් ගත්ත තැනට යන්න වගේ යන්නේ. මේකට කියනවා සයිබර් ඇඩික්ෂන් එක කියලා. අපි එතනට යන්නට හොඳ නැහැ තාම. අපිට මෙලෝ සිහියක් නැහැ අපේ හියුමන් ක්වොලිටි එක තියෙන්නේ අපේ ගැජට්ස් වල නං. අපේ ජීවිතයේ තියෙන්නේ අපේ ගැජට්ස් වල නං. අපේ ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් වල නම් අපේ මේ පාවිච්චි කරන මොබයිල් එක මගේ ලැප්ටොප් එක මගේ මේ පුංචි පුංචි ගැජට්ස් වල නම් මගේ ජීවිතේ අපිත් නැවතත් අර වානරයාගේ තත්වයට පත් වෙනවා. ඉතින් මේ ඉවොලියුෂන් එකට යන්න එපා. ඔගලන්ට ආරාධනා කරනවා 35 වෙනි එක පුතේ. All of this shows the urgent need for us to move forward in bold cultural revolution to recover values පුතේ. පාපවංශය අපිට ආරාධනා කරනවා ඒකෙපා අපි යන් ඉලංගෙට 35 අපිට ආරාධනා කරනවා පාපවංශේ අපේ තියෙන වටිනාකම් තුලින් සංස්කෘතිකව ලොකු පරිවර්තනයකට එන්න කියලා අපේ වැලියුස් අපේ වටිනාකම් නැවත ඇති කරගන්න. මොකද අපිව මවලා තියෙන්නේ අපේ ස්වභාවය අපිට තියෙනවා අපේ ස්වභාවයම අපිට තියෙනවා වැලියුස් human values කියන එක අපේ වටිනාකම් අපි තුල තියෙනවා. ඒ මොකද අපි විශ්වාස කරනවා කතෝලික ජනතාවට කතෝලික විශ්වාසයනුව දෙවියන් වහන්සේගේම මැවිල්ලට අපි මැව්වයි කියලා. God has created us in the image and likeness. ඉතින් definite ඒ වගේ ඒ නිසා අපි අනිවාර්යයෙන්ම උන්වහන්සේ අපි තුල මේ වටිනාකම් යහපත් වටිනාකම් කියලා තියෙනවා. ඉතින් මම හිතන්නේ 37 උන්වහන්සේ අපිට කියනවා integral ecology කියන්නේ මනස සහ හදවත අපි එකතු කරලා අපේ විද්‍යාව අපේ ගතිගුණ අපේ අධ්‍යාත්මය අපි මේ ඔක්කොම එකතු කරලා අපිට උන්වහන්සේ ආරාධනා කරනවා මිනිසෙක් වෙන්න කියලා. උන්වහන්සේ කියනවා මනුෂ්‍යත්වය to be human මිනිසෙක් වෙන්න. මිනිසෙක් වෙච්චාම පුතේ අපි සංවේදී වෙනවා අනිත් අය වෙනුවෙන්. එතකොට අපි මේ රට ඒ වගේම ලෝකය මාත්‍රික ජීවත් වෙන සහෝදර සහෝදරයම කෙනෙක්ම ආරක්ෂා කරනවා. ඉතින් උන්වහන්සේ අපිට ආරාධනා කරනවා 43 වෙනි එක පුතේ. Education ඒ වගේම අපේ අධ්‍යාපනය තුලින් උන්වහන්සේ අපිට ආරාධනා කරනවා it has to start with you පුතේ. මම තමයි පටන් ගන්න ඕනේ. You have to start. I have to start. මම මගෙන් පටන් ගමු. අනිවාර්යයෙන්ම උන්වහන්සේ 44 myself මගෙන් පටන් අරගෙන අපිට මේ සමාජයේ ලස්සන කරන්නට පුළුවන්. පුතේ අපි action plan එකට යන්න කලින් මම හිතුවා මද මට තව විනාඩි 5ක් දෙන්න පුළුවන්. ඊට පස්සේ action plan එකෙන් මම ඉවර කරන්න. පුතේ ශනල් Shina, action plan එකට. ඔව් action plan එකට යන්න. right. චුට්ටක් ලොක් කරන්න පුළුවන්.
ओके पुते मम मे अपे फादर केने तमे हदले वे मे चेन्नई वले इंडियावे नमु मम हितो अपि एक बेदागम केला मेके हरि बलुम मनि बलन्न पुलुवा पलेविनि केम तियना पुते बे 1 आई विल नॉट run tap while brushing my teeth mama mage tap ekak arinne dath madina welawata dath madi dath madagena iddi mama tap ekak arala dath madinne eka ape puruddak welawa puthe godak aye puruddak wela right deweni dawasse i will not waste food on my plate mama beda ganne mata puluwam pramana vitarai mata puluwam pramana vitarai mama belaga ekenne mata kanna puluwam pramana vitarai mata beda ganna thungeni dawasse i will use both sides of paper reuse papers used one on one side api kola pawichchi karaddi api kola pawichchi karaddi api ma de patthama pawichchi karana ha edakota api api dannawa gas me papers hadannata me kola hadannata godak gas kapanawa iten edakota mama e gas kapan nathuwa mama kolama pawichchi karala me tiena kola de patta pawichchi karala mama gas wanaantara tika araksha karana උදේ දැන් සමහර අය හිතනවා දැන් මම මේක විතරක් කරලා හරියන්නේ නැහැ අපි පටන් ගත්තොත් මම හිතන්නේ අපි ගොඩ දෙනෙක් පටන් ඕක ස්ප්‍රෙඩ් වෙනවා ඒ වගේම ගොඩ දෙනෙක් ඉගෙන ගන්නවා දේවල් මද තෙරසා කිව්වා කොහොමද මොහොත හැදෙන්නේ එක බිංදුව බිංදුව මිනිස්සු ගොඩක් ඉන්නා වුණා මද තෙරේසර නේද මේ වඩ පුළුවන්ද මේ මෙච්චර සෙනඟක් බලා ගන්නද නෑ මම එක්කිනා 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 ගිය තමයි ඉතින් පුතේ පාපවංශ කිව්වා වගේ අපෙන් පටන් ගමු අනිවාර්යයෙන්ම අපිට පුළුවන් ඒතර අනිත්යව අනිත්යට ආදර්ශයක් වෙන්නට හතරවෙනි දවසේ I will not litter anywhere at any time මම කුණු හැමතැනම දාන්නේ හැම වෙලාවෙම මම කුණු දාන්නේ මම ඒක පිළිවෙලකට ඒවා එකතු කරනවා I will switch off the all the devices chargers at the wall when not in use මම gadgets ගොඩාක් ඔය අපේ devices අපි දන්නවා ඔය chargers ඒව මේවා එහෙම හැම වෙලාවෙම පාවිච්චි කරන්නේ. 6 day 6 I will carry handkerchief and not use tissue papers. පුළුවන් තරම් මම ලේන්සුවක් රෙදි ලේන්සුවක් පාවිච්චි කරනවා. ඒකට tissue papers අඩුවෙන්ම පාවිච්චි කරනවා බැරිම අවස්ථාවක් ඇරෙන. 7 වෙනි දවසේ I will shift to an ink pen. තීන්ත පැනකට. අපි ඉස්සර තිබුණා තීන්ත පැන. ඒවා ගොඩාක් පරිසර හිතකාමී. Day 8 I will use small mug bucket for bathing not a shower puluwan an try karanna puthe wathura api godak ithuru karanna puluwan apita mug ek me bucket ek koi mug ek koi thiyagena na ganna shower ekak nathi e wage namini dawase I will use only public transport today namini dawase mama hitana ada mama yanawa public transport mata yanna puluwan mage car ekey mage moda bike ekey නමුත් මම අද public transport එකක බස් එකක නැගලා day 10 දහවෙනි දවසේ I will start carrying a cloth bag every time I step out මම පොලිතින් බෑග් එකක් නෙමෙයි සුපර් මාකට් වලින් දෙන පොලිතින් බෑග් නෙමෙයි මම රෙදි බෑග් එකක් අරගෙන යනවා 11 වෙනි දවසේ I will not charge my phone overnight සමහරුගේ පුරුද්දක් තියෙනවා මේ හැන්ද රෑට ගහලා තියෙනවා උදේ තමයි ගලවන්නේ ඒක බලන්න කොච්චර වෙලාවක් එතකොට waste වෙලාද කියලා ඒ කියන්නේ බලශක්තිය 12 වෙනි දවසේ I will plant a sapling today and nature it for a year මම එක ගහක් හිටවනවා අද ගහක් හිටවනවා ඒක මම අවුරුද්දක් බලා ගන්න එක ගහක් හිටවපත එක්කෙනෙක් ඔයගොල්ලෝ මම හිතන්නේ 100කට වැඩි ඉන්නවා ඒ 100 දෙනාම 100ක් හිටවනවා ස්වභාවයෙන්ම ඇත්තටම ලොකු දායාදයක් ඔයගොල්ලෝ දා I will carry a reusable water bottle whenever I step out. පුළුවන් තරම් පුතේ අර disposable වතුර අයින් කරන්න. පාපවාසේ කියනවා use and throw culture එකට යන්නපා. පාවිච්චි කරලා විසි කරන්න. උන්වහන්සේ කියනවා පාවිච්චි කරලා විසි කරන ඒ සංස්කෘතියෙන් අයින් වෙන්න. ලොකු පණිවිඩයක් පුතේ අපිට. අපි මිනිසුන් හරියට උන්වහන්සේ කියනවා මිනිසුන්වත් පාවිච්චි කරන්න එපා දේවල්වත් පාවිච්චි කරන්න එපා පාවිච්චි කරලා විසි කරන ඒ සංස්කෘතියෙ මිදෙන්න කියලා. ඉතින් අපි අර වෝටර් බොටල් අපි බලමු. ඒවට වැඩිය හොඳයි ඉන්නේ. අපිට ආයි පාවිච්චි කරන්න පුළුවන්.
බෝතලයක් අරන් යනවා අපි ඒක නැවත පුරව ගන්න පුළුවන් විසි කරන්නට බෝතල් අරගෙන යන්න එපා 14 වෙනි දවසේ I will clean my vehicle using a wet cloth not wash it with water try කරන්න පුතේ මම දන්නවා සමහර විට අමාරුයි ගොඩක් මඩ තියෙන තැන් හරි ඒක ලවට අපි පාවිච්චි කරන්න පුළුවන් වතුර නමුත් පුළුවන් තරම් වතුර අඩුවෙන් පාවිච්චි කරන්න අපි ඉස්රාල් වෙන ජෙනරේෂන් එකට අපි එක දෙනවා I will reduce my internet usage by 1 hour today දන්නවා මගේ ඩේටා එක අඩු කරලා පැයක් මම අඩු කරගන්නවා 16 වෙනි I will have 1 millet මම කඩල කෝපි කන්න කැමති නැත්නම් මම කොහොම හරි කනවා එක දවසක් 16 වෙනි දවසේ 17 I will avoid any snack that is packed in plastic plastic bag වල තියෙන ඔය ස්නැක්ස් වර්ග බිස්කට් ටොපි චොකලට් ඒවා මම අඩු කරනවා 18 වෙනි දවසේ I'll open windows at home and college to minimize fan and light මම හොඳට මගේ ජන අපේ ජනේල ඒව ඇරලා ආම්බරවල ඉස්කෝලේ ගියාම ඒව ඇරලා ලයිට් එක නිමලා ස්වභාවික නේ ලයිට් එළිය පාවිච්චි කරන්න පටන් ගත්තා 19 I will learn the basics waste segregation මං කියෝ වගේ කුණු જાති ඒ කියන්නේ කොළ වෙනම වීදුරු තියන නම් වෙනම ඒකට ප්ලාස්ටික් වර්ග වෙනම ඒවයි කිතු කරලා ඒ විදිහට ડિස්පෝස් කරලා දාන්න 20 වෙනි දවසේ I will keep a bowl of water outside my house for birds කුරුලන්ට කන්න දෙන්න පොඩි බෝතලයකට වතුර ටිකක් දාලා නැත්නම් කැම ටිකක් දාලා තියනවා 21 වෙනිද I will not eat imported fruits පිට රටින් ආනානය කරන ලද කෑම බීම මං ටික ටික අයින් කරනවා 22 වෙනිද I will reuse my towel and not wash it after every use හැම වෙලාවෙම මම පොඩ්ඩක් මොන හරි අද මිසත් ඒක හොදන්නේ නැහැ වලට දාලා මොකද ඒක මගේ පෞද්ගලික තුවාය නිසා I will walk for the, at least 1 km of the total travel plan for day මගේ ශරීර සෞඛ්‍ය ගැන මම හිතන්නේ මම පැයක් හැම වෙලාවෙම අවදිනවා I will switch off unnecessary lights fans at home and college මම switch off කරලා දානවා නැත්නම් මම නිමලා දානවා අනවශ්‍ය lights 25 වෙනිද I will buy my grocery from small scale local vendors දන්නව පුතේ සුපර් මාකට් වල කාටද සල්ලි යන්නේ කියලා. ඉතින් ඒ නිසා අපි ඒක අඩු කරන්න මම සාමාන්‍ය මිනිස්සුකින් ගන්නවා යමක්. අපි දන්නවා කඩවල ඒගොල්ලෝ ඉන්නවා පාරවල් ළඟින් යමක් ගන්නවා. නැත්තම් එළවලු විකුණන අම්මගෙන් එතන ඉන්නවනේ කට්ටියගේ. හරි. 26. I will keep my mobile data and wifi off at night. රැට කවුරු කතා ගන්න යන්නේ පුතේ 10 මාරි 11 විදී අපි ස්විච් ඔෆ් කරලා නිදාගමු. ඒක ගැජට්ස් එකට මේ මොබයිල් එකටත් හොඳයි ඒ වගේ දේවල් නะ දේ 27 27 වෙනි දවසේ I will start segregating my waste again අපි හැම වෙලාවෙම ඒව කොටස් වශයෙන් තෝරගන්නවා 28 වෙනිද I will finish leftovers in my fridge and waste no food මම කෑම නාස්ති කරන්නේ නැති වෙන ඒවා ෆ්‍රිජ් එකේ දාලා ඒව ටික මේ පිළිවෙලට අසුරලා තියනවා I will stop using disposable razors. I shift to cloth shop pad. So it is for everyone. Ne? Api your razors eta kota sanipaarakshikituwa e vidiyata pawichchi karala yuthu. This one I will minimize usage of AC and keep it between 24 to 26. AC kaambara unath api balala 24 ta e wage dewal pawichchi karana. Hetuwa puthe api daayaka wena me bala shaktiya araksha karala. බල ශක්තිය පරිමසෙ ඒ මට පස්සේ න ජනතාව මගේ සහෝදර ජනතාව වෙනුවෙන් මගේ මට පස්සේ න නංගිල මල්ලිලා අපේ ඊට පස්සේ න දරුවන් වෙනුවෙන් අපි මම හිතන්නේ පුංචි දෙයක් හරි ඔයගොල්ලෝ ලබා ගන්න ඇති මගේ වෙලාව ඉවරයි මම හිතන්නේ අද ස්තුතියි ඔබ සියලු දෙනාට වෙනස් ස්වභාව ධර්මයේ පෙරදුනොත් අපිත් පරාදයි කියන එක නැවත නැවතත් කියමින් අපගේ ජීවිතයේ අපි පරිසරය රැකගත යුතු ආකාරය අපට පෙන්වා දුන් තුෂාර සම්පත් ජේසුනිකායික පියතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි වැඩසටහනේ ඉදිරි අධිරය වන ඩිස්කෂන් එක මෙහෙයවීම සඳහා මෙලන් සහෝදරයාට ආරාධනා කර සිටිනවා.
ස්තුතියි ඇන්ටියා සොහිරේනි. මම දැන් කැමති අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කට්ටියගේ ෆාදගෙන් මොනාරි ප්‍රශ්න අහන්න තියෙනවා නම් නැත්නම් ඔයගොල්ලෝගේ අදහස් බෙදා ගන්න තියෙනවා. ඒකට තමයි දැන් මේ වෙලාව. ඔයාලට පුළුවන් අන්මියුට් කරලා ඔයගොල්ලන්ගේ අදහස් එහෙම නැත්නම් ෆාදගේ ප්‍රශ්න අහන්න. එහෙම නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන් YouTube live එකේ ඉන්න අයට. එහෙමත් නැත්නම් ස්තූම් එකේ හරහා සම්බන්ධ වෙලා ඉන්න ඔක්කොමල්ලට අපිට chat එකක් විදියට අන්න පුළුවන්. ඉතින් අවස්ථාව ලබා ගන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිමි. ෆාදර් දැන් අපි හැම වෙලාවම ගස් කපන්න එපා කියලා කියන වුණාට ෆාදර් අපි රැට ගිහිල්ලා නිදියන්නේ ලී ඇඳක අපේ මේස ඔක්කොමත් ලී එතකොට අල්මාරි වේ ගත්තත් ඒකත් ලීෙන් සමහරක් ඒවා හදලා තියෙනේ ෆාදර් ඉතින් ඒවා වලට ආදේශක හොයන්න ඕනේ නේද ෆාදර් ඔබට හොඳ ප්‍රශ්නයක් දැන් ඔයා අහුවේ අපි දැවමය සඳහා අපි ගස් වවනවා ඒක ඇත්ත දැන් ටේක් එතකොට හල්මීල් ඒ වගේ හිතන්න දැන් ඒ කාලයක් එනවා දැන් මේ ගහ මහෝගනි අතර මහෝගනි ඔයාලා දන්නා පුතේ මහෝගනි දැන් අපේ රටට ආව මේ ඒක අනවශ්‍ය කියන්නේ හොඳ නැති ශාකයක් හැටියට මේව කරලා තිනවා ඇකේෂියා මහෝගනි ඉපිලිපිල් ඒ වගේ තවත් මර්ග දෙකක් තියෙනවා මට මතක නැහැ හරියට මේවා අපේ රටට ඒ කියන්නේ දකුණු ආසියාවට යෝග්‍ය නැහැ කියලා මේගොල්ලෝ කියන්නේ කාලයක් එනා පුතේ දැව මේ වශයෙන් කියන්නේ ඒවා ප්‍රයෝජනෙට ගන්න අපි මතක තියාගන්න ඕන මේවා කපද්දී අඩුමතරමින් තේක ගහක් කපද්දී තේක ගස් දෙකක් හරි තුනක් හරි හිටවන්න දැන් පොල් ගහක අවුරුදු 25ක් 28ක් 30ක් යද්දී පොල් ගහක පළදාව ඉවරයි අපිට පුළුවන් ඒක ප්‍රයෝජනෙට ගන්න දැව මේ දේවල් හදන්න නමුත් මතක තියාගන්න ඕනේ අපි ඒක ගහ කපද්දී අඩුමතරමින් ගස් දෙකක් හරි තුනක් හරි හිටවන්න. අපි පිලිපින්ස් වල ඉදී ආ කියනවා ඒකෝ කල්චර් කියන්නේ හරිතා හරිතමය වශයෙන් ඒගොල්ලන් කියන්නේ දිනු කරන්න කියන්නේ ගස් කපනවා වගේම ගස් වවන්න. හරිතමය විප්ලවය කියලා කියනවා ඒගොල්ලෝ. ඉතින් අපි ඒ තැනටපත් වුණා දැන් අපි ගස් කපනවා අපි දන්නවා. ඔයා කිව්වා වගේ පුතේ අපි නිදාගන්නේ මේස කුටු මේ කපන ගහ වෙනුවට ගස් දෙකක් හරි තුනක් හරි වවන්න පුළුවන්. මොකද ඒක කාලයක් තියෙනවා. අවුරුදු 25කට 30කට පස්සේ ඒ ගහ කපලා ප්‍රයෝජනට ගන්න පුළුවන්. මොකද නැත්නම් ඊට පස්සේ ඒක මැරිලා යනවා ගහ. තේරුණාද නැත් පුතේ මං කිව්වේ? තේරුණා ෆාදර්, thank you. ස්තුතියි තෙනුකි සොහිරිය අපිය අදහස් බෙදාගත්තට තවත් කවුරුරි ඉන්නවද ෆාදගෙන් ප්‍රශ්න අහන්න පුළුවන් එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ගේ අදහස් බෙදා ගන්න පුළුවන් ෆාදර් දැන් ලංකාව ගත්තොත් අපේ දුප්පත් පොහොසත් ඒ කියන්නේ උගත් නුගත් කියන එක ටිකක් අනිත් රටවල් වලට වැඩිය කැපිලා පේනවා ඉතින් දැන් මේ වගේ පරිසරය ආරක්ෂා කරන්න ඒක ඒ වගේ දේවල් ඒ මුළු රටක් විදිහට ගත්තොත් ඒ හැමෝන්ටම දැනුවත් ඇත්තටම හිතට වදින්න දැනුවත් වෙලා නැහැ මොකද ඒ කියන්නේ ටිකක් උගත්කමක් තියෙන අයට මේ වගේ දේවල් දැනුවත් කරාම තේරෙනවා ඒ කියන්නේ ප්‍රොෆෙසර්ස්ලා නැත්තම් මේ වගේ සෙමිනාර්ස් තියලා කතා කරනකොට ඒගොල්ලන්ට ඒ දේ තේරෙනවා ඒත් අපේ ලංකාවේ තව ජන කොටසක් ඉන්නවා ඒ කියන්නේ දැන් උදාහරණ විදිහක් ගත්තොත් ඔය මුඩුක්කු වල ඒ කියන්නේ රූරල් ඒරියාස් වල හිමි ඉන්න කට්ටියට ඒ කියන්නේ ඒගොල්ලෝ ටීවී වලින් රේඩියෝ වලින් මේ වගේ දේවල් අහනවා ඒත් ඒගොල්ලන්ට හදවතට වැදෙන්නේ ඒ පරිසරය ආරක්ෂා කරන්න ඕනි කියන දේ ඒ කියන්නේ ඒගොල්ලන්ට පරිසර ඒගොල්ලන් ඒ කියන්නේ ටිකක් පොලියුෂන් තියෙන පරිසරවල ඉන්නකොට ඒගොල්ලෝ ඒ පරිසරයට පුරුදු වුණාම ඒගොල්ලන්ට ඇත්තටම ඒකේ ඒක නරකයි නැත්නම් ඒක හොඳ නැහැ කියන එක තේරෙන්නේ නැහැ. ඒ වගේ අයට ඇත්තටම කොහොමද ෆාද හදවතට වැදෙන්න කතා කරන්නේ? ඔබතේ හකට හොඳ ප්‍රශ්නයක්. දැන් අපි හිතනවා දැන් ඒගොල්ලන්ගේ ඔය ලයිෆ් ස්ටයිල් එක එහෙම නැත්නම් ජීවිත රටාව ඒගොල්ලන්ට හොඳයි කියලා.
දැන් අපි කොච්චර දෙයක් කිව්වත් ඒගොල්ලන්ට පොලිතින් පාවිච්චි කරන්න එපා ප්ලාස්ටික් වයි කියලා ඒගොල්ලන්ට දැනෙන්නේ නමුත් අපි මේ මේගොල්ලන්ට නිතර නිතර කිව්වොත් එහෙම කියලා දුන්නොත් එහෙම දැන් බලන්න ඔය මුඩුකොල ඉන්නේම ඉන්දියාවේ අපි ඉති ගොඩක් කාලාට අපි ගියා වැඩ කරන්න ඒගොල්ලොත් එක්ක ඔය ඉන්දියාවේ දුප්පත්ම රට නමුත් අපි ඒගොල්ලන්ට ඉගැන්නුවා විශේෂයෙන්ම ඔය කොළ ಜಾති කියන්නේ ඒගොල්ලෝ විසිකරනවා ඔය කොළ පොලිතින් වර්ග හැම දෙයක්ම විසිකරන ඒ වලින් යමක් හදන්න මේගොල්ලන් යොමු කෙරෙව්වා අර පුතා කිව්වා වගේ හරි අමාරුයි සමහර වෙලාවට ඒගොල්ලන්ට මනස කියන්නේ බුද්ධිමය වශයෙන් හිතලත් දේවල් කරන්න නමුත් ඒගොල්ලන්ට කරලා පෙන්නපුවාම දේවල් ගොඩාක් වෙලාවට වෙනස් වුණා ඒවා දැන් අපේ බලන්න දැන් දීවර අපි දකිනවා මේ මුහුදු වෙරළ අපේ මේගොමේ මුහුදු වෙරළ නමුත් අපි ඕක කරලා මේගොල්ලන්ට කියනවා නිතරම නිතරම කියනවා අපි අවයනස් කියන එක පුතේ අවදි වීම කියන එක නිතරම කරන්නට ඕන ඕක නුගත් පොහසත් බුද්ධිමත් දුප්පත් කියලා නෑ ගොඩාක් අයට සමහර වෙලට අමතක වෙනවා ඉතින් ඒ හින්දා නිතරම ඒගොල්ලන්ව දැනුවත් කරන්නට ඕන ඒ වගේම මම අර දුන්නු ප්ලෑන් එක අනුව ගොඩක් වෙලා ඒකේ තියෙන්නේ අපි ක්‍රියාවට අපි දෙන්න ඕන ඇක්ෂන් එකක් ඒගොල්ලන් පුළුවන් නම් ගිහිල්ලා දැන් ඒ දරුවන්ට අපි දහම් පාසල් වල උගන්වනවා වගේ එහෙම නැත්නම් ස්කෝල වල උගන්වනවා වගේ ඒ පුංචි දරුවන්ගෙන් පටන් ගත්තොත් අපිට මං හිතන්නේ දෙමව්පියෝ ඉගෙන ගන්නවා චෙන්නයි වල පුංචි ගමක් අපි ගොඩාක් දුප්පත්දම ඒ ගමේ ඇතරම ඒගොල්ල ගොඩාක් ඉගෙන ගත්තා කොහොමද අර පිරිමැස්මේ දේවල් පාවිච්චි කරන්නේ how to make use of the resources natural resources ඔක නිතරම කරන්නට ඕන only the practice එතකොට හරියනවා හරි නේ පුතේ thank you father therima ස්තුති විහාගේ සොහොයුරියනේ father ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා දෙවියන් වහන්සේ අපිට කිව්වේ පොළොව පුරා පැතිර ඒ යටත් කරගන්න කියලානේ එතකොට අවශ්‍ය වෙන්නේ ගස් වගේ සම්පත් උකපා ඉන්න එක වගේ තේයකට වඩා පරිසරයේ සුදාත් නවතුල පාවිච්චි කරන එක නේද කියලා අහලා තිනවා ඒ යට පුතේ පොඩ්ඩක් රිපීට් කරන්න පුළුවන් මට හරි කැඩි කැඩි ඇහුනේ කැඩි එක දෙවියන් වහන්සේ අපිට කිව්වේ පොළොව පුරා පැතිර එය යටත් කරගන්න කියලා එතකොට අවශ්‍ය වන්නේ ගස් වගේ සම්පත් නොකපා ඉන්නක වගේ දෙයකට වඩා පරිසරයේ සුද්ධාත්ම ප්‍රඥාව තුළ පාවිච්චි කරන එක නේද ඔව් හොඳයි අපි ගොඩක් කාලවලට දැන් ඔතන හිතනවා මැවිල්ලේ යටපත් කරගන්නවා කියන්නේ මම හිතන්නේ පුංචි ප්‍රශ්නයක් තියෙනවා තාමත් උන්වහන්සේ දුන්නේ ස්ටුවර්ඩ්ෂිප් එක. ඒ කියන්නේ බලා ගන්න. අපිත් මැවිල්ලේ කොටසක්. හරි? ඉතින් ඒ නිසා ගස් කපන්නවද නැද්ද කියන එක හරි. දුව කිව්වා වගේ පුතා හරි දුව හරි කිව්වා වගේ ප්‍රඥාවෙන් ඇත්තම මගේ වගකීම පරිසරය ආරක්ෂා කිරීමනේ පුතේ. ඉතින් මම දන්නවා මේ ගහ මෙතනින් මේ ගහ අයින් කළා නැත්නම් මෙතන මේ දේ වෙනුවට යමක් වෙන දෙයක් තිබුණොත් හොඳයි කියලා. මම එකයි කිව්ව හෘද ශාස්ත්‍රයකින්ද අපි වැඩ කරනවා. හැබැයි මතක තියාගන්න අපි හැම වෙලාවෙම පරිසරයේ එහෙම නැත්නම් මැවිල්ලේ අපිත් කොටසක් කියලා. We are part of the creation. ඒ වගේම we are steward. We are not the crown of the creation. මම ඒකත් හැම වෙලාවෙම මතක් කරලා දෙනවා අපි මැවිල්ලේ දෙවියන් වහන්සේ අපිව මැව්වා උන්වහන්සේගේ සමානකම ඒක ඇත්ත නමුත් අපි මේ මැවිල්ල විනාශ කරන්න උන්වහන්සේ බාර දුන්නේ නැහැ ශුද්ධාත්ම ප්‍රඥාව තුළ අපි වැඩි දියුණු කරන්නට ඕන ඒක ඇත්ත ඒකයි මම කිය වගකීම the responsibility දෙවියන් වහන්සේ දුන්නේ වගකීමක් අපි වහන්සේ given responsibility මේක මේ මේ පොළව ගිහිල්ලා වැඩි දියුණු කරන්න abuse කරන්න නෙමෙයි abuse කරනවා කියන්නේ අපි දන්නවනේ use and throw වහන්සේ ඒකයි මේ පාපවංශේ මම පැහැදිලිම කියන්නේ use and throw නෑ ඒ culture එකට යන්න බෑ අපිට ඉතින් ශුද්ධාත්ම පක්ෂාව තුළ අපි මේ ස්වභාව ධර්මය මම පාවිච්චි කරන ගමන් ඒ වැඩි දියුණු කරන්නේ
මිතන එකයි අපේ කතෝලික අපේ වගේ දෙමනා we are steward we are caretakers අපි ඒක බලා ගන්නයි we don't see the crown of the bread ඔති එදමනි අපිට කාල වේලාව සීමා නිසා ඉතාමත් කෙටියෙන් තවත් අදහස් බෙදා ගන්න තියෙනවා නම් දෙන්නෙක්ට වගේ අවස්ථාවක් තියෙනවා අන්මියුට් කරලා කතා කරන්න පුළුවන්. ෆාදර් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා පදෙන් අහන්න. අපි මිනිස්සු විදියට ගත්තම අපි මොකක් හරි ක්‍රියාවලියක් කරන්න අපිට මතකිතින් දෙයක් වෙන්න ඕනේ. ඉතින් අපි බැලුවොත් 2019 ට කලින් ගත්තොත් අපිට එන්වයරන්මන්ට් එක ගැන කතා කරපු එක අවස්ථාව තියෙන්නේ බොහොම සුළු සංඛ්‍යාවක් තියෙන්නේ. මොකද අපි කොවිඩ් එක පටන් ගත්තට පස්සේ තමයි ගොඩක් දුරට අපි එන්වයරන්මන්ට් එකට ફોકસ කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ තමයි අපි ගොඩක් වෙලාවට අපිට මොනවද මේ එන්වයරන්මන්ට් එක කියන දේ ගොඩක් වෙලාවට අපේ ළමයි විදියට ඒ වගේම වැඩිහිටියන් විදියට ගොඩක් වෙලාවට ඉගෙන ගන්න පටන් ගත්තේ අපි කොවිඩ් කියන එක පටන් ගත්තට පස්සේ. දැන් අපි ඉන්නේ මේ කාල සීමාවෙ ඉඳලා තමයි අපිට අද මේ වගේ ඒ කියන්නේ අපිට ඔන්ලයින් හරි සම්බන්ධ වෙලා අපිට මේ වගේ එන්වයරන්මන්ට් එක ගැන ඉගෙන ගන්න හම්බෙන්නේ. ඉතින් අපි ගත්තොත් දැන් ඉස්සලා නංගිගෙන කිව්වා අපි ලංකාව විදිහට ගත්තොත් ඒ කියන්නේ අපි ආසියාතික රටවල් අපි ලංකාව ඉන්දියාව පාකිස්තාන් බංග්ලාදේශ වගේ ගත්තොත් අපි යුරෝපීය රටවල් වලට වැඩිය උගත් නුගත් ගතිය ගොඩක් වෙලාවට කැපී පෙනෙනවා කියලා. ඉතින් අපි එහෙම බැලුවොත් මම මේ මතයට ඒ කියන්නේ විරුද්ධ වෙනව නෙමෙයි. ඒ කියන්නේ මම බැලුවොත් ඒ කියන්නේ අපි පාරවල් ගන්න තියෙන කුණුගඩවල් ගත්තොත් ඒවට ඇවිල්ලා කුණු දාලා යන්නේ දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිස්සුන්ට වඩා බෙන්ස් එකෙන් BMW එකෙන් ඇවිල්ලා එන මිනිස්සු තමයි ගොඩක් වෙලාවට බෑග් එකක් දාලා යන්නේ එතනට. ඉතින් අපිට කියන්න බෑ ඒ කියන්නේ උගත් නුගත් මිනිස්සු දෙක වෙන්න වෙනවා කියලා ෆාදර් ඉස්සලා කිව්වා. ඉතින් මම ෆාදර්ෙන් අහන්න කැමති ඒ කියන්නේ අපි යුරෝපීය රටවල් ගත්තොත් එතන සමහර වෙලාවට මම දන්න විදිහට මේ වගේ දේශන ඒ වගේම කියන්නේ එන්වයරන්මන්ට් එක ගැන ගොඩක් හිතන්න කාරණා ඒ රටවල වෙනම අඩුයි ලංකාවත් එක්ක සාපේක්ෂව බලද්දී. ඉතින් ලංකාවේ මේ වගේ දේවල් ගොඩක් වෙලාවට අපිට කියන්නේ අභිප්‍රේරණයක් දෙනවා ගොඩක් කට්ටිය අපිට මේ එන්වයරන්මන්ට් ආරක්ෂා කරගන්න ඕනේ අනාගත පරපුරට අපිට ලබා දෙන්න දෙයක් තියෙන්න ඕනේ කියලා. ඉතින් අපි මම අහන්න කැමති පාදකින් ඒක අපේ කියන්නේ ලංකා මිනිස්සුන්ගේ තියෙන බුද්ධිමට්ටමේ ඒ කියන්නේ මානසික මට්ටමේ ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් ඒ කියන්නේ සමාජීය ප්‍රශ්නයක්ද කියලා. ඒක පුතේ අපි මොරල් තියොලොජි වලත් කියනවා ස්ට්‍රක්චරල් සින් කියලා. ඒ කියන්නේ ඕක මම අර කීප සැරයක්ම කිව්වේ we take for granted. ඒ කියන්නේ මට අපිට ලැබිලා තියෙන මේ දේවල් මම දැන් වතුර ටිකක් උනත් කැපේ කරපම විනාශ ඒක දැම්මා. ඊට පස්සේ පොල කැල ටිකක් ගෙනාවා බලන්න මේකකින් මෝල් එකකින් පුතා කිව්වා වගේ මේ උගත්ම පුද්ගලයෝ තමයි සමහරවිට අපි මේ පරිසරය විනාශ කරන්නේ. උගත්ම පුද්ගලයෝ වතුර ටිකක් හොඳ වතුර ටිකක් දැක්ක ගමන් අපි පටස් කාලා බලන්නේ මුදල්. මේක මම බෝතල් කරලා වික්කොත් මට හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. ඉතින් ඕකේ ලොකුම මේ අපේ මනසේ ඇතරම අපේ ජීවිත රටාවේ ලොකු මේ බාධකයක් තියෙන පුතේ මිනිස්සු අපේ වටිනාකම් ඇතරම දිය වෙලා අර රෙස්පෙක්ට් කරන එක තවත් පුද්ගලයෙකුට රෙස්පෙක්ට් කරන්නේ එහෙම නැත්නම් තවත් පුද්ගලයෙක්ගේ අගය කිරීම අපේ නැති වෙලා ගිහින්. ඉතින් ඕක මං හිතන්නේ කාලයක් යයි ඕක අර මං කිව්වා වගේ ස්ට්‍රක්චරල් සිනිය සමාජීය පාපයක් ඇත්තටම. අවයනස් එකක් නැහැ, සංවේදී බවක් නැහැ. ඔක උගත්කමටත් වැඩි අපේ සංවේදී බවක් නැහැ. දැන් පිට රටවල ඒගොල්ලෝ දන්නවා මේ මිනිස්සුන්ට පොඩක් වලට ගෞරව කරනවා නේද? වයසක මිනිස්සෙක් යද්දී මේ මිනිස්සු කරන්නේ. නැත්තම් ඒගොල්ලෝ කාපු දැන් චුවින්ගමයක් උනත් දැකනිය අර සින්දුවේ කොච්චර ලොකු විනාශයක් කරනවද අපි? බුලත් කාලා බුලත් කියලා ගහද්දී බලන්නේ කවුද ඉන්නේ කියලා මේ පිටිපස්සේ. මට වෙලා තියෙන අපතේ. දැන් අද පාරයද්දී වාහනයක් ආවා මේ අද හොඳටම වැස්ස මේ පැත්තේ මම මොටරසයිකල් යද්දී වාහනයක් ඇවිල්ලා සම්පූර්ණයෙන් මාව නෑවා මඩ වතුරේ. ඉතින් එයාට ඒ පුද්ගලයාට සංවේදී බවක් තිබුණේ නෑ. තව මේ පාරේ මිනිස්සු යනවා. මම හිමීට යනවා නැත්තම් මඩ විසුවෙනවා මේ මිනිස්සුන්ට. ඒ තරම් අවදියක් නෑ. අන්න ඒක තමයි වෙනස් වෙන්නට ඕනේ අපි තුල. මම ඒකයි කිව්වේ යහපත් අර හෘද සාක්ෂියත් තුලින් අපිට පුළුවන් වුණොත් අර මම දුන්න කැලෙන්ඩරේ බලන්න 30 days sustainability challenge එක. ඇත්තටම පුළුවන් නම් පුතේ මේක වැඩිහිටි අපිටත් කරන්න.
වැඩිහිටිය මහලු අපිට මේ විදිහට පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න අපිව ට්‍රේන් වෙනවා අපි ට්‍රේන් වෙනවා අපි පුහුණු වෙනවා මම ටැප් එක අරන් ඉද්දි මට මතක් වෙනවා ආ ගොඩක් මිනිස්සු ඉන්නවා වතුර බොන්න නැති අය මොකද අත්දැකීම තමයි ලොකුදකට මේ අපි ගියොත් එහෙම ආන්ධ්‍ර ප්‍රදේශ කියලා තියෙනවා ඉන්දියාවේ නැත්නම් කෙන්‍යාවේ ඔය පළාත්වල තියෙන වතුර පොඩ්ඩයි තියෙන්නේ බොන්න වතුර චුට්ටයි දෙන්නේ වීදුරුවක් දෙකක් තමයි දෙන්නේ දවසකට හම්බෙන්නේ ඉතින් අපි අපි පුතේ අර ටේකන් අර ආ මේවා ලැබිච්ච දේවල් ලැබෙනවා ඉතින් ඒකෙන්ද බහුලව තියෙනවා අපි ඔක්කොම මේ විදිහට පාවිච්චි කරලා විනාශ කරනවා ඔතන තමයි ගැටලුව තියෙන්නේ අපි ඉල්ලමු අපිට සංවේදී හදවතක් දෙන්න කියලා. සූති ශෙනාල් සොහුරියනේ ප්‍රශ්න ඉදිරිපත් කරාට තවත් ප්‍රශ්න තියෙනවා නම් අපි මේල් ඇඩ්‍රස් එක දානවා දැන් chat box එකට. උගලන්ට බිල් එක හරහා ඉදිරිපත් කරන්න පුළුවන් තියෙන කාලය සීමිත නිසා. ඉතින් මම මේක ඉතාමත් කෙටියෙන් සාරාංශයක් ලෙස කිව්වොත් පරිසරය ආරක්ෂා කරගැනීමේ විසඳුමට අපි සහයෝගය දෙනවා මිසක් පරිසරය විනාශ කිරීමට අපි සහයෝගය දෙන්න ඕනේ නැහැ. ඉතින් තරුණ කතෝලිකයන් විසින් අපිට කරන්න පුළුවන් උපරිම දේ අපි කරන්න ඕනේ. වැඩසටහනේ ඉතිරි කොටස බාර ගැනීමට නැවතත් මම ඇන්ඩ්‍රියා සහෝදරියට ආරාධනා කරනවා. ස්තුතියි. ස්තුතියි පියතිමුනේ. ඒ වගේම ස්තුතියි මෙල්ලන් සහෝදරයා. මීළඟට අපව ආමන්ත්‍රණය කිරීමට ගරු ලෙස්ටර් විජේසූරිය පියතුමන්ට ආරාධනා කර සිටිනවා. ජේසු පීටර් ඔබ හැම දෙනාටම ඉතින් විශේෂ කොට මා ස්තුතිවන්ත වෙනවා ගරු සම්පත් විශාර පියතුමාට මම එතුමාට දවසක් මේ වගේ වැඩසටහනකදී ආරාධනා කළේ ඉතින් උන්වහන්සේ ආදරයෙන් ඒක පිළිගත්තා අද මේ වැඩසටහන කරන්නට ඉතින් ස්තුතිය ඔබතුමාට ගොඩාක් සූදානම් වෙලා ආදර දවුරින් මේක ලොකු පොතක් ලෞදාතෝසී කියන එක ඉතින් උන්වහන්සේක හොඳට ස්ටඩි කරලා අපිට තේරෙන විදිහට බොහොම සරලව ආද ඉදිරිපත් කළා තව බොහෝ දේවල් එකතු කරගෙන බොහොම ප්‍රායෝගිකව උන්වහන්සේ ඉදිරිපත් කළා විශේෂයෙන් අපි දන්නවා දැන් ඔබ මේ යෞවන වයසේ පසු වෙන අය ඉතින් ඔබට ගැළපෙන විදිහට සුදුසු විදිහට ඔබගේ හදවතට වදින විදිහට මෙතුමා ඉදිරිපත් කරා ඉතින් මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා ගරු තුෂාර සම්පත්තිතුමාට අපේ මේ දුවා දරුවන් විශේෂයෙන් මේ වකවානුව තුළ අපේ අවධානය යොමු විය යුතු විෂයක් මේක මේ සබහදහම කියන එක මොකද අද බොහෝ පරිසර වේදීන් කියනවා තව කොච්චර කල් මේ ලෝකේ දුහයිද දන්නේ නැහැ කියලා මේ යන විදිහට ඉතින් ඇත්තටම අර අපි අනාගතය ගැන අපි හිතන්නට ඕනේ දරුවෙනි අපි ඇත්තටම අපි අපිට විතරක් නෙමෙයි ස්වාමීන් වහන්සේ මේ ලෝකේ දුන්නේ අපි හැමෝටම ඉදිරියේ පරම්පරාවට හැමෝටම ඉතින් අපිත් මේක බුක් විඳින්නට ඕනේ ඒ වගේම අපි අනිත් අයටත් බුක් විඳින්න ඉඩකඩ සලස්වන්නට ඕනේ ඉතින් අපිට පෙර හිටපු අය මේවා ආරක්ෂා කරගෙන මේක දියුණු කරපු නිසා තමයි අද අපි මේ ආකාරයෙන් හරි මේ පරිසරයේ භුක්ති විඳින්නේ ලස්සන පරිසරය දැක්කම අපිට කොයිතරම් හිතට සතුටක් සැනසෙල්ලක් අපිට ලැබෙනවද ඉතින් අන්න ඒක අපි හිතන්නට ඕනේ මේක අපිට විතරක් නෙමෙයි අපි ඉදිරි පරපුරට ඉතුරු කරන්නට ඕනේ ඒගොල්ලන්ට යමක් අපි ලබා දෙන්නට ඕනේ අද අපි ලබන සතුට ප්‍රීතියටත් ලබා දෙන්නට ඕනේ අද අපි මේ පරිසරයෙන් ලබන පෝෂණය ආරක්ෂාව අපි අනිත් අයටත් දෙන්න මොකද ඒ අනාගතේ ඔබේම දූ දරුවෝ ඔබේම දරුවෝ ඉතින් ඒ නිසා මම හිතනවා අපේ වැදගත් වෙන්නේ දුවේ පුතේ අද මේ ගොඩාක් අපි මේ කතා කරපු දෙයි ඔබ පුංචි පියවරක් ගන්න නේ දැන් අපි වයිසස් ව්‍යාපාරය අපි දිනන අර සී ජජ් ඇන් ඇක්ටරේ බැලීම විග්‍රහය ක්‍රියාව. ඉතින් අපේ මේ ඒකෙන් අපි නවතින්නේ ක්‍රියාවෙන් ඇත්තටම නේ. ඒක එතෙන්ට තමයි අපි එන්නේ. බලලා ඒක විග්‍රහ කරලා ක්‍රියාවට එන්න. ඉතින් මම හිතන්නේ පියතුම හරිය සරලව දුන්න අපිට ක්‍රියාවේ මේ අපිට මොනවද කරන්නට ඕනි කියලා මාසෙ දවස් 30 ඇතුළත. ඉතින් මම හිතනවා පුළුවන් නම් ඔබ ඒ අනුව එහෙම ඔබට දවස් 30ෙන් බැරි වුණත් අඩුම ගානේ පුළුවන් ප්‍රමාණයකට දේ කරන්න ඇත්තටම ඔබ අර කියනවානේ අපි සාමාන්‍ය එක දෙයක් සති තුනක් එක දිගට කරුණ අපි ඔක ප්‍රැක්ටිස් අපේ පුරුද්දක් බවට පත් වෙනවා. ඉතින් මේ වගේ අපි ගොඩක් වෙලාවට නරක වැරදි වැදගැම්මක් නැති පුරුදු වලට අපි ගොඩක් යොමු වෙනවා.
මේ වගේ වටිනාකමක් තියෙන දේවල්ටත් පුරුදු වෙන්න කියලා මම ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඉතින් වයිසස් ව්‍යාපාරී උපාධි පිටම හැටියට නැවතත් මම තුෂාර සම්පත් පීතුමාට මගේ ස්තුතිය පුද කරනවා. ඉතින් මම අද මේ සංවිධානය කරපු ඒ සියලුම දුව දරුවන්ටත් මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම සහභාගී වෙච්ච අයත් ගොඩක් ස්තුතියි. අපිත් එක්ක අත්වල බැඳගත්තට ඒ වගේම අපි මතක් කර සිටිනවා දුව දරුවන්ට අපි විශේෂයෙන් මේ තේමාව අපි ගිය අවුරුද්දේ ඉඳන් එනවා. අපි ආවා හරිත විප්ලවය කියලා, ග්‍රීන් රෙවලූෂන් කියලා අප පැලසිට එව්වා. ඊළඟට දැන් මේ අවුරුද්දේ අපි යනවා ග්‍රීන් කම්පිටිෂන්ස් කියලා තරංග මාලාවක් යනවා දීපුද්දී. අපි දැන් ඒක ඇත්තටම ගිය මාසේ 31 ඉවර වෙන්න තිබුණේ. නමුත් මේ මාසේ 15 දක්වා දික් කරලා තියෙනවා. ඒකත් අපේ මූලික තේමාව තමයි මේ සබහදහම. මේක ආරක්ෂා කිරීම යටතේ ඒ තේමා කොටගෙන තමයි සියලුම තරඟ. ඔබ දන්නවා අපි තියෙනවා මේ චිත්‍ර තියෙනවා, කාටුන් තියෙනවා, ග්‍රැෆික් ඩිසයිනින් තියෙනවා, රචනා කවිනි සැදැස් තියෙනවා, ඒ වගේම ගායනා, ඒ වගේම නර්තන, ඩ්‍රාමා, මේ වගේ අයිටම්ස් ගොඩක් තියෙනවා. ඉතින් අපි නැවතත් මතක් කර සිටිනවා තව අපිට සතියක් විතර කාලයක් තියෙනවා. දීපුතේ ඔබ තවම මේ තරඟෙට මේ ග්‍රීන් කම්පිටිෂන්ස් වලට සහභාගී වෙලා නැත්නම් ඔබට අවස්ථාව තියෙනවා. අපි අවුරුදු 13ක් 16 අතර සහ 17ක් 19 අතර කාණ්ඩ දෙක යටතේ තමයි මේ තරඟ පවත්වන්නේ. ඉතින් එක්කෙනෙකුට මේ තරඟ කිහිපයකට උනත් සහභාගී වෙන්න පුළුවන්. තරඟ කිහිපයකට එක්කෙනෙකුට සහභාගී වෙන්න අපි භාෂා තුනෙන්ම යනවා. භාෂා තුනෙන්ම මේ තරඟ යනවා. ඉතින් හොඳ අවස්ථාවක්. ඉතින් අපි මේ පරමාර්ථයත් ඒකයි ඔබව මේ සබහ තහම වෙතට ඔබව යොමු කරන්නට ඒ ගැන හිතන්නට ඉතින් ඒක ආරක්ෂා කරන්නට අපිට කරන්න පුළුවන් මංපෙත් මොනවද කියලා සොයා බලන්න, විග්‍රහ කර බලන්නට. ඉතින් ඒ අරමුණින් තමයි ඇත්තටම අපි මේ මේ තරංග මාලාව පවා විශේෂයෙන් ඔබ මේ ගෙදරට කොටු වෙලා ඉන්න මේ කාලේ සහ ඔබ ගොඩාක් වෙලාවට මේ ෆෝන් එකට ඒ වගේ ඩිවයිසස් වලට ඔබ ඇබ්බැහි වෙලා ඉන්නවා. එක පැත්තකින් ඔබට ඔන්ලයින් ස්කෝලේ දිනන පන්ති, අනිත් පැත්තෙන් ටියුෂන් පන්ති, සමහරවිට ඔබ ගේම්ස් වලත් හිර වෙලා ඉන්නවා, වීඩියෝස් වලත් වෙලා ඉන්න. ඉතින් ඔබව ඒකෙන් පිටතට අරගෙන ඔබේ තලෙතු හැකියා තුල, ඔබේ හොබීස් තුල වටිනා මාතෘකාවක් ඔස්සේ ඔබගේ මනසට සුවයක් සහනයක් දෙන්නට ඔබ වෙන පැත්ත යොමු කිරීමේ අදහසින් සහ ඔබේ තලෙන්තු ඒවා තව තවත් ෂාප් කරගන්නට අවස්ථාවක් හැදෙන තමයි මේ තරංග මාලාව පවත්වන්නේ. නිකම් මේ යමක් කරන්න ඕන නිසා නෙමෙයි දුවේ පුතේ. ඒ නිසා ඔබත් මේකේ උපරිම ප්‍රයෝජනය ගන්නා මේ ඔබ හැමදෙනාම ඉල්ලා සිටිනවා. ඉතින් අපි ලබන මාසෙත් අපි මේ ආකාරයෙන්ම පළවෙනි ඉරිදා අපි හැම මාසෙත් පළවෙනි ඉරිදා අපි මේ ආකාරයෙන් හම්බ වෙනවා. ඉතින් ලබන මාසෙ පස්වෙනිදා ඉතින් තවත් ලස්සන මාතෘකාවක් ඔස්සේ ඔබට කතා කරන්න යන අපි බලාපොරොත්තු වෙනවා. තවත් දක්ෂ පියතුමෙක්, දේශීය පියතුමෙක් සම්බන්ධ මේ මාතෘකාව ඔස්සේ නෙමෙයි. ඉතින් අපි ආරාධනා කරන ඔබට ඒ සඳහා සහභාගී වෙන්න කියලා. ඉතින් ඔබ හැමදෙනාට ස්තුතියි. ජේසු පිහිටයි. ස්තුතියි පියතුමනි. මීළඟට දැන් මේ ඉදිරිපත් කිරීමට සහ ස්තුතිගතව මෙහෙවීමට මලින් සහෝදරයාට ආරාධනා කර සිටිනවා. ස්තුති ආන්ද්‍රියා සොයිරිනි. ඉතින් මුලින්ම කැමති ස්තුතිවන්ත වෙන්න මහෞත්තම දෙවිසවන් වහන්සේට මේ වැඩසටහන කරන්න අවශ්‍ය වරම් ලබා දුන්නට. අපි සියලුම දෙනාව මෙහෙව්වට ස්තුතිවන්ත වෙන්න කැමති අදවන් වහන්සේට. ආයින අනතුරුව මම කැමති ස්තුතිවන්ත වෙන්න කොළඹ අගරදගුරු පදවි තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ වෙනුවෙන් අපේ ගරු තුෂාර සම්පත් ජේසුනි ගායක පියතුමන්ට, වින් ෆාදර් මම හිතන්නේ මීට මාස කිහිපයකට පෙරත් අපිත් එකතු වුණා. අපි අන්තර්ජාතික වැඩසටහනකට ළමයින් සූදානම් කිරීමේ වැඩසටහනකට සුභාංශයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට අපිත් එකතු වුණාට. ඉතින් ඉස්සරහටත් අපි බලාපොරොත්තු වෙනවා වහන්සේ එක්ක වැඩ කටයුතු කරන්න මේ විශේෂ සම්බන්ධයෙන්. සුභාංශයට ගොඩක් ස්තුති අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් එක්කම ස්තුතිවන්ත වෙන්න කැමති අපේ ගරු උපාධ්‍ය මිස්ටර් ජේසුස් පියතුමාට, අපිට දෙන්නා වූ සියලුම මඟපෙන්වීම වලට සියලුම ධෛර්ය ශක්තිය හැම දෙයකටම වහන්සේට ස්තුති කරන්න කැමති. ඒත් එක්කම මේ වැඩසටහනට ඔයාලා මෙතනද සහභාගී වෙන්න ආව වේව ඩිනර් වල ෆාදර්ස්ලා, පැරිස් ප්‍රීස්ලා, ඇනිමේටර්ස්ලා ඇතුළු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙන්න කැමති. ඒත් එක්කම මේ වැඩසටහන අද මෙහෙව්වේ අපේ ඊළඟ පරපුරේ කට්ටිය අපේ අලුත් තමයි ටික
වයිසීස් එකේ පදවිය වැඩ කරමින් ඉන්න ළමයි ටික ඉස්සරහට ඉතින් ආස්තුතිවන්ත වෙන කැමති link එක මේ account එකෙන් අපිට දුන්නට ශේවින් සහෝදරයාට ඒ වගේම අපිත් එක්ක මෙහෙවීමේ කටයුතු වලට සහභාගී වුණ ඇන්ඩ්‍රියා මෙලන් ත්‍රිශිලා අතුළු සේනා ඒ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙන කැමති ඔයාලා ලස්සනට ඇඩේ සිදු කිරීම පිළිගන්නවා ඒත් එක්කම ස්තුතිවන්ත වෙන කැමති විශේෂයෙන්ම මේකට සහභාගී වෙලා ඉන්න ඔයාලා සියලුම දෙනාට ඔයාලා නැත්තම් මෙවර සාම කිසිම අර්ථයක් නැහැ ඉතින් ඒත් එක්කම කොළඹ පදවිය සහ මම හිතන්නේ අද ගාල්ල පදවියෙන් උත් ළමයි සම්බන්ධ වෙලා හිටියා අපි ගාල්ල පදවිය පියතුමෙකුත් සම්බන්ධ වෙලා හිටියා ඉතින් උන්වහන්සේටත් පදවිය ගාල්ල පදවිය සියලුම ළමයිටත් ස්තුතිවන්ත වෙන කැමති ඉතින් මේත් එක්කම අපේ පදවි කමිටු සියලු දෙනාට ස්තුතිවන්ත වෙන කැමති ඉතින් සාදරණීයවා කිව්වා ෆාදරෙස්ට ග්‍රීන් කම්පිටිෂන්ස් ගැන ඉතින් ඔයාලා තාම ඉදිරිපත් වෙලා නැත්නම් ඉදිරිපත් වෙන්න වැඩි විස්තර Facebook page එකේ තියෙනවා ඊමේල් ඇඩ්‍රස් එක දාලා තියෙන chat එකේ මොන හරි දැනගන්න ඕන නම් ඊමේල් එකක් දාන්න ඒත් එක්කම කියන්න කැමති ඔයාලා සමස්ත දැනවත් ඇති YCS ළමයිට තමයි මේ දේ ලංකාවේ YCS එකට මේ අවුරුද්දට අවුරුදු 70ක් සපිරෙනවා ඉතින් ඒ කපි කාඩෙන් තිය දිනේ කියලාත් කියනවා ෆිසිකල් තියෙන එක මේ පාර අපි ඔන්ලයින් කරන්නේ ඉතින් මේ 70 වෙනි සම්වත්සරයත් කාඩෙන් ඩේ එකත් අපි තියන්න බලාපොරොත්තු වෙනවා ඒ උත්සවේ මේ වැඩසටහන Zoom තාක්ෂණය හරහා and YouTube හරහා ලබන 28 වෙනිදා නොවැම්බර් 28 වෙනිදා හවස 3:00 Zoom හා YouTube හරහා සිදු කරන්න සංවිධානය කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ඒකේ සාධාර links YouTube link Zoom link post එක ඒ ඔක්කොම මේ සතිය තුරදී ඔයාලට ලැබෙයි ඔයාලගේ සෛලවලින් දිසාවට සහ පදවියට සම්බන්ධ වෙලා ඉන්න අයතුලින් සහ පියතුමන්ලතුලින් ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා YCS ළමයිට මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා ඒත් එක්කම අන්තර්ජාතික ව්‍යාපාරයේ 75 වෙනි වසර තමයි මේ අවුරුද්ද සමරන්නේ ඉතින් ඒකෙත් එයාලගේ වෙබිනාර් එකක් තියලා මුළු ලෝකෙම YCS ළමයි එකතු වෙන වෙබිනාර් එකක් තියෙන ඔන්ලයින් වැඩසටහන ඒක පැවැත්වෙනවා ලබන 13 වෙනිදා උදේ 9:00 ලංකාවේ වෙලාවෙ. ඉතින් ඒකට සහභාගී වෙන්න කැමති කවවද ඉන්නාන ඊමේල් එක තිබ්බා ඊමේල් එකට මෙසේජ් එකක් දාන්න අපි ලින්ක් එක එවන්න. හැබැයි ලංකාවේ YCS එකේ ප්‍රධානම ඉවෙන්ට් එක තියෙන්නේ සියලුම පදවි බදුල්ල හා ගාල්ල පදවියත් එකතු කරගෙන කරන ඒ ඉවෙන්ට් එක තියෙන්නේ ලබන මේ නොවැම්බර් මාසේ 28 වෙනිදා හවස 3:00 ඉඳන්. ඒත් එක්කම ෆාදර් ප්ලස්ට් කිව්වා මතක් කරන්න කැමති දෙසැම්බර් වල වැඩසටහන ගැන ෆාදර් ශිරාන් චාමික අපිත් එක්ක සම්බන්ධ වෙනවා මේ වැඩසටහනට. ඉතින් මේ වැඩසටහනට ඔයාලා සියලු දෙනාටම ආරාධනා කරනවා. ඒත් එක්කම මේ වැඩසටහන කරන සහභාගී දැක්කු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ස්තුති යේසු බීට. ස්තුති මලින් සහෝදරයා වැඩසටහන නිමා කිරීමට මත්තෙන් ෂෙවින් සහෝදරයාට අවසාන ආඥා උච්චාරණය කිරීමට ආරාධනා කර සිටිනවා. පිතාගේ පුත්‍රයාගේ ස්විත් සාන්තගේ නාමෙන් නාමයේ ජේසු. ආදර දෙවියනේනි ඔබ වහන්සේට ස්තුති මේ වැඩසටහන සාර්ථකව නිම කිරීමට හැකි වුවාට. ඔබ වහන්සේගේ පණිවිඩ ගරු තුචාර සම්පත් ජේසුනිකායේ පීතුමා විසින් අප වෙත ලබා දුන්නාට ස්තුති. අද දිනේ අප ජීවිතයට ලබා දුන් මඟ පෙන්වීම ඔස්සේ ක්‍රියා කිරීමට අපට පිටුව මැන පරිසරය සුරකීමට හා පරිසරයට ආදරය කිරීමට අපගේ හිත් මෙන්ම ලෝක බලවතුන් හා ප්‍රධානීන්ගේ හිත්ද යොමු කළ මැන ඒ වගේම සත්‍ය හා සාධාරණ වෙනුවෙන් පෙනී සිට හඬ නැගූ ගරු සිරිත් ගාමිණී පියතුමා හට පැමිණෙන අභියෝගයන්ට මූණ දීමට ශුද්ධාත්ම වරම් හා ශක්තිය ධෛර්යය ලබා දුන මැන ආමෙන් ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනිය වහන්සේගේ සීනාවෙන් ප්‍රශංසා වේවා. වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොව සිට වේවා. අපගේ ඉඳා භෝජනය දපරදාන කළ මැනව. රොද්ද කරන අයගේ වැඩිය කමා කරන්න අපේ. අපගේ වැඩ කමා කරන්න. පවසාන් සසුන පින්නති. ආපතිය මුදාගත මැන. පිතාගේ පුත්‍රයාගේ ස්පින් සාන්තගේ නාමෙන්න. ස්තුතියි සෙයින් සහෝදරයා. ඉතින් අද වැඩසටහනට ඉතාමත් උද්‍යෝගයෙන් සහභාගී වෙන ඔබ සියලු දෙනාටම ස්තුතියි.
ඊළඟ මාසයේදී හමු වෙ මේ බලාපොරොත්තුෙන් අපි විසර යමු. ස්තුති ජේසු පිහිටයි. 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 ජේසු පිහිටයි.